प्रथमा भावना तीनों को तय भावना व ज्ञानी चतुर्वि सत्य तत्व चतुर्वि सत्य दुख निरोधगामी प्रतिपदार्य सत्य दुख नतिचरी में प्रतिपदाव कियन मार्ग सत्य आयती को तो भावना कत्ताम प्रधान वसे कोटस्थिकन चित्त भावना अन्या भावना केला चित्त भावना केला ख्यान में चित्ते समाधि एतिक्रीन एक अभी हेमोम अभी मानस देहा बलू एक टीका क्वत एक विधि अधासत नेतु थानियम हिते हिते एक एक कथा करने गति अक्तिम एक एक देवल हित में कम उगत क्या है विसरुनु कम किया ला सिते मैंने सिते विसरुनु कम सिद्धांत नवत नवत हित सिदावत पवकिन देख यथा स्वभाव एत बलान हित मेट मे एह की बलान दिन लुकु बाधाव हित लुकम एंद चित्त समतुणुकम संसिधन कमथमुट के चित्त भावना का समत भावना तंगे लंका तीन आरव प्रश्न हम समत मंडल जन लेकिन आरव संवे स्थिति दिन मैं कथाकरण गति आरव समत पत्करण गति समय समत भावना के लिए इत पश तीन विदर्शन विदर्शन के लिए विशिष्ट दर्शन विशेष धर्म सामान्य अपी लोके दाकिन देत वड़ा लोके तुल दाकिन देतुल पवतिन सदा स्वभाव अपी यदि जीवित लोके अपीट हम्बेन मत्तमत वड़ा उब्बे पवतिन स्वभाव मेन ही कर लिन्न क्रम बलन क्रम तमय विदर्शन करते इकट्ठे पाया भावना के पाया के नून आवटी नून वे इतकोट मे भावना देख चित्त भावना पाया भावना के भावना देख अभी तो आप उत्तर उत्तर के लिए अभी हेमोगिम जीवित तीन दुख स्वभाव ससर बिंद दुख स्वभाव अनागति ससर मेवगे मेपदिला पिंदिंद तीन दुख स्वभाव जन काल के रोन प्रेजित विच इपाविच मानस गट है इबंधु दुख अतिकरण हेतु इबंधु दुख तापी उपाकरपु कारण मुखा देखिए गवेषण करना बुद्ध जन हम ये दुख अतिकर को हेतु हमो नाम हंधुन गाम मे जन जीवित तीन सदय दुख ससर विंद दुख इबंध दुख गुड़ा कनागति विंद तीन इस दुख के अतिकर को हेतु नतिमित दावस गट मेन मे सील दुख को अभी निधनवाखल मे सीव दुखे निधिम पिनवाखल इसके तेरु नाम इन
ඒ දුක ඇති කරපු හේතුව නැති කරන්න නම් මෙන්න මේ ටික කට යුතුයි කියන උත්තරය අප කෙනාටයි මාර්ගයේ තියෙන්නේ. එහෙම නැතුව අපි ඉස්සෙල්ලා මේ ශාසනය හොඳට හඳුනා ගන්නට ඕනේ. අපි හුරු පුරුදු වෙලා තියෙන සමහර විටක අද අපි මේ ඉන්න අපේ දැනුම් මට්ටම තුල විමුක්තිය දුක නැතිකම අපි දන්නේ. අපි අද ජීවත් වෙන මේ මට්ටමම තමයි අපිට දුක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ දුක නිර්මාණය කරපු මට්ටම ඇත්ත වෙලා ඒ තුලින් දගෙනම අපි දුකෙන් මිදීමක් හොයනවා මිසක ඇත්තටම දුකෙන් මිදෙන්න මොකද්ද කටයුතු කියන එකක් අපි හිතන්නේ. ඒක මම තේරුම් කරලා කිව්වොත් නේද. දැන් මම ඔගොල්ලෝ ඉන්න ඔගොල්ලන්ගේ ජීවිතේ පින්වතුන් අපි සහේතුකම ගත්තොත් අපි හැම කෙනෙක්ම ලෙඩ වෙන්න පුළුවන්, මහලු වෙන අනුක්‍රමයෙන් මරණයට දෙන්න පුළුවන්. ඒ වගේම දුවදරු ඥාති හිතයිසින් නිසා ඒ අය නැතිවීම නිසා දුක් තුමනස් එන්න පුළුවන්, අප්‍රිය අමනාපදයෙන් දුක් වෙන්න පුළුවන් කියන තැනක ඔගොල්ලෝ ඉන්න. අපි බාහිර දේ පැත්තකින් කරමු. මේ ජීවිතය තමන් කියන තැන ලෙඩ වෙන, මහලු වෙන, මරණයට පත් වෙන, කියන්නේ ජරා ව්‍යාධි මරණ ධර්මයකින් යුක්ත ජීවිතයක් තියාගන්න. ඒ වගේම නොයෙක් විදිහේ අසුචියෙන් වැකුණු අසුචි සහගත දුර්ගන්ධ මේ කය මම කියන මට්ටමක තියාගන්න. මැරුණාම විඥානේ නිරුද්ධ වුණොත් සිත අහකට ගියොත් ඉතින් ලකුණු වෙලා නිල් වෙලා පොළොවට පත් වෙන්න පුළුවන් මේ කය. එබඳු කය මම කියන තැනක ඉඳගෙන එබඳු කය මම වෙලා ඊට පස්සේ මම නිවන් දකින්න හදනවා කියන තැනකින් තමයි අපි උත්සාහවත් වෙන්නේ. හොඳට බලන්න, දැන් මේ කය උරුම වෙච්ච නිසාමයි, මේ කය නිසාමයි අපි ලෙඩ වෙන්නේ කියලා තියෙන්නේ. මේ කය ලෙඩ වෙනකොට නේද අනේ මම දැන් නිබඳු රෝගීන් යුක්ත කෙනෙක්, අනේ මම දැන් ලෙඩෙක් කියන තැනට තමන්පත් වෙන්නේ මේ කය ලෙඩ වෙන නිසා නේද. මේ කය අනුක්‍රමයෙන් ජරා ජීර්ණ ස්වභාවයට යනකොට මම දැන් මහලු වෙච්ච කෙනෙක්, මම ඉතින් අපිට ඉතින් දැන් මුකුත් කරන්න කියන්න බෑ, දැන් අපි ඉතින් අවලංගු කාසියක් වෙයි කියලා කට්ටිය කියන්නේ. එතකොට ඒ මොකද මේ රූපයේ දිරණ ස්වභාවයට පත් වෙන්නේ තමන් දිරණෙක් වෙලානේ අපි ඉන්නේ. එතකොට යම් වෙලාවක මේ කය නැසෙන්න හදනකොට නැසුනොත් අපි මරණයට පත් වෙයි කියන හැඟීම එන්නේ. දැන් බලන්න ජරා මරණයට, ජරා ව්‍යාධි මරණයට අපිව පත් කළ මේ කය ඇත්ත වෙලා මේ කය මම වෙලා ඊට පස්සේ මම සෝවාන් වෙන්න, මම සකදාගාමි වෙන්න, මම අනාගාමි වෙන්න, මම නිවන් දකින්න කියලා අපි වෙනම ජරාමරකමක් හොයන. හොඳට මේ කාරණාව බලන්න, මේ දහම හඳුනා ගන්න. ඔගොල්ලෝ පින්වතුන් හදිස්සියකදී කවුරු මම කිව්වොත් හරි ඔබ පැයක් භාවනා කරන්න, කිසිම දෙයක් හිතෙන්නේ නැති ශුන්‍යත ස්වභාවයක් ඔබට දැන ඒ ඔබට ධ්‍යානයක් කියලා මම මතක් කළා. ඔගොල්ලෝ එහෙම කළොත් කරනකොට එදිනෙදා ජීවිතයට වඩා වෙනස් වෙච්ච අත්දැකීමක් ලැබුණා. ඔගොල්ලෝ හිතේ ධ්‍යානයක් ලැබුවා කියලා. දැන් බලන්න ඔගොල්ලන්ගේ ජීවිතයට මොකද වුනේ කියලා. එහෙම මොහොතකට ඒ වගේ සමාධියකට හෝ සිතේ වෙනස්කමක අත්දැකීමක් ඔගොල්ලන්ට දැනුණු පමණකින් ජරා මරණ දුක් විඳ මේ කය ඔගොල්ලෝ නිදහස් වෙනවද? නිදහස් වෙන ක්‍රමයක් ඇති වෙලා තියෙනවද? ආපහු ඒ මොහොත අතහැරුණාම ආයෙත් මේ කය ඇත්ත වෙනව නේද? අපි හිතපු තැනම මිසක අපිට ජරා මරණේ බැඳිලා අජරාමර වෙනවද අපි අර වගේ මොහොතකට අවස්ථාවකට හිතපත් වුණා කියලා? මම කියපු තේරුම දැන් අපි මේ කය මම කියන
දැනුමක දැක්මක තියෙන්නේ. එතන මේ කය මම කියන දැනුම දැක්ම තියෙන නිසායි අපිට මේ හැම දුක් පීඩාවක්ම විඳින්න දෙන්නේ. එතකොට දැන් ඒ මම ජරා මරණ දුකෙන් යුක්ත උනේ මේ කය නිසා. ඉබඳු මම දැන් ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න කියලා භාවනා කරනකොට චිත්ත සමාධිය ඇති වුණා. කියන්නේ දැන් මේ මොහොතේ චිත්ත සමාධිය ඇති වුණා කියලා මම අජරාමර වෙයි. හොඳට තේරුම් ගන්නට ඕනේ යම් හේතුවක් නිසා ඵලයක් උපදිනව නම් ඒ ඵලය නැති කරන්න ඒ හේතුව නැති කිරීම මිසක වෙන හේතුවක් නැති කරලා වෙන ඵලයක් නැති වෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ මම අර ඉස්සරත් මතක් කරන්නේ බඩගින්නක් ඇති වුණොත් බඩගින්න කියන එක හේතු ප්‍රත්‍යය. මොකද අපි කියමු තේරන මත්තමකට තිබුණු ආහාර ටික දිරවපු හේතුයි ඵලය තමයි දැන් බඩගින්න කියලා. හොඳයි. දැන් බඩගින්නේ නැමැති ඵලය නැති කරන්න අපි ලක්ෂණ සින්දුවක් කියවොත් හරියයි. දෙවත ගොඩාක් බඩගින්නේ ඒගොල්ලන්ට. බඩගින්න ඇති වෙච්ච හේතුව දැන් වෙන එකක්. ඒ හේතුව හින්දා දැන් බඩගින්නේ දුක නැමැති ඵලය ඇති වෙනවා. අපි ඒක නැති කරන්න කියලා බඩගින්න නැති කරන්න හරි ලස්සන සින්දුවක් නැත්තම් හොඳ චිත්‍රපටියක් බලනවා. දැන් ඒක ප්‍රතිකර්මයක් වෙනවද මේ බඩගින්න කියන එක නැති කරන්නේ? නැහැ. එහෙනම් අපි බඩගින්න කියන එක දුකක් නම් ඒ දුක ආපු හේතුව මොකක්ද කියලා හොයලා ඒක නැති කරන්න ඕනේ නේ. එහෙම කළොත් මිසක එහෙම නැතුව කවදාවත් අපිට වෙන දෙයක් කළා තව හේතුකින් ඇතිවෙච්ච ඵලෙන් අයින් කරන්න බෑ. එතකොට එහෙමනම් අපිට වෙනව මොකද්ද? සින්දුව ඇහුවත් චිත්‍රපටය බැලුවත් හරියන්නේ කෑම කන්න වෙනවා. ඔන්න කෑම කෑවොත් ආහාර පාන නැතිකම නිසා ඇති වෙන බඩගින්න නැමති ප්‍රතිඵලය ආහාර පාන ඇතිවීමේ ඒ හේතුව නැති වෙන නිසා බඩගින්න නැති. ඒ වගේ හොඳට බලන්න ඔබලෝ පින්වත්තුන් ජරා මරණ ශෝක පරිදෙව් දුක්ඛ දෝමන සුඛායාසයන්ගෙන් යුක්ත වුනේ මේ කය මම මගේ ආත්මයයි කියන දැක්මෙන් කයේ බැඳිලා හින්දන්න ඕගොල්ලෝ පින්වතුන් දුකටපත් වෙලා තියෙන්නේ මේ කය අරගේ චන්දරාගය නිසායි. මේ කය මම මගේ ආත්මය කියලා දකින දර්ශනය නිසායි මේ කය ඕගොල්ලන්ගේ සිත බැඳිලා තියෙන්නේ. මේ කය මම ගලා ජරා මරණ දුක් ඔගොල්ලෝ නිදි. එතකොට මේ කය කෙරෙහි පවතින චන්දරාගය නිසා ඡන්ද කියලා කියන කැමැත්ත රාගය කියන ඇලෙනකම මම කියලා කැමැත්තෙන් ඇලෙනකම මේ රූපේ අපි කවුරුත් කැමති මම කියන ගතියට. ඒ කියන්නේ මේ තමගේ ජීවිතයේ කැමැතිකමටයි තවන වචනේ. අපි මේ රූපේ මම කියලා දකින්නේ ඒකයි මේකේ පිළිකුලක් තිබුණත් අපිට එහෙම ලොකුවට දැනෙන්නේ මගේ දේහය මම පිළිසිදු කරගන්න එපා කියන තැනදී අපි සාධාරණීකරණය කරනවා. එතකොට මේ කය මම මගේ කියන තැනකින් අපි මේ ජරා මරණ දුකට උරුම වෙලා තියෙනවා. දැන් බලන්න ඒ දුකෙන් නිදහස් වෙන්න අපි කිස් බවක් හෝ කිසිම අරමුණු නැති තැනකටපත් වුණාට මේක මම මොල් කරපු හේතු අයින් වෙයිද කියලා? අයින් වෙන්නේ නැහැ. එතකොට මෙතනදී අපි ඇත්තටම මෙන්න මේ කාරණා දෙක ඉස්සෙල්ල නිශ්චිත බවට ස්ථීර බවට පත් වෙන්නේ මොකද්ද? ලෙඩ වෙන මහලු වෙන මරණයට පත් වෙන දුක ගෙනත් දෙන්නේ මේ කයෙන් නම් ඒ කය මම මගේ ආත්මයයි කියන තැනක ඉඳලා ජරා මරණ කියන තැනක කියන ගත්තාම ජරා මරණ කියන ටික ජීවිතයේ දිලා ජරා මරණ කියන ටික ජීවිතයේ කරගෙන අජරාමර බවක් පිටකින් හොයනවද? එහෙම නැතිනම් ජරා මරණ කියන ධර්මතාවය බැඳිලා තියෙන තැනින් නිදීම ජරාමර කමද? මේ දෙක බලන්නම කියන ටික දැන් ජරා මරණ කියන ටික ජීවිතයේ වෙලා ඉඳගෙන ඒ ලෙඩ වෙන මහලු වෙන මරණයට පත් වෙනවම
කියලා අජරාමර වෙන්න පිටසින් යමක් හොයනවාද? ධ්‍යානයකට පත් වෙලා හෝ තව නිවනකට පත් වෙන්න පිටසින් යමක් හොයනවාද? ජරා මරණ කියන ධර්මතාවය ඇති වෙච්ච සිද්ධීන් මිදීම ජරා මරණකමද කියන දෙකෙන් දෙක ගවේෂණය කළොත් අපි වඩා සහේතුක වෙන්නේ මොකක්ද? මම කියන එක තේරෙනවා. ඒ කියන්නේ දැන් මම ලෙඩ වෙන කෙනෙක් මහලු වෙන කෙනෙක් මරණයට පත් වෙන කෙනෙක් ඒක වෙන හොයන්නේ. ඒකට පත් වෙන්නේ කොහොමද කියලා හොයන්නේ. ඒක ඇති වෙන්නේ කොහොමද කියලා හොයන්නේ. මේ දුක සහේතුක මොකක්ද කියලා හොයන්නේ. ඒ ඔක්කොම මගහැරලා දාලා ඇත්තටම නිවන් දකින්න ඕනේ. සෝවාන් සකදාගාම වෙන්න ඕනේ. ත්‍රිහණයක් ලබන්න ඕනේ. මෙහෙම අජරාමර වෙන්න ඕනේ කියලා මේ සිද්ධීන් පරිබාහිර අජරාමර කමක් අපි හොයන. අපි ගොඩක් දෙනෙක් කරන්නේ ඒකනේ නේද? තමන් ජරාමරණයට පත් වෙච්ච සිද්ධියේ මගහැරලා යන්න පරිබාහිර දෙයක් කරනවා. නමුත් ඇත්තටම අපි කරන්න ඕනේ ජරාමරණය ධර්මතාවයෙන් ජරාමරණ ධර්මතාවය කියනවනම් ඒකේ මෙදීමම අජරාමර කමද වෙනම අජරාමර කමක් සිවිය යුතුද කියන දෙක ඉස්සෙල්ලා නිශ්චිත කරගන්න වෙනවා අපිට. මොකද මේ දර්ශනහරසයි අපිට කියන්නේ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව. ප්‍රතිපදාව තියෙන්නේ දුක්ඛ නිරෝධී බලාගෙන. දුක්ඛ නිරෝධී කියනක ඕගොල් පින්වතු අජරාමර කම දකිනවනම් මේ ශරීරේ මේ මම ඇත්ත මම ඉන්නවා මම කොහොම හරි නිවන් දැකගත්තු මම සුවමුණුත් කියන තැනක නම් ඕගොල්ලන්ට මේ කය ඇත්ත වෙලා ජරා මරණය පයට පාගගෙන ජරා මරණ ජීවිතේ වෙලා අජරාමර බවක් මනෝමය වෙනවා. එතකොට එබඳු කෙනෙකුට ප්‍රතිපදාවත් මනෝමය බාහිර එකක් වෙනවා. ඒ කියන්නේ එයා කිලු නැකලා ඔන්න කිසිම අරමුණු ටිකක් නැති ධ්‍යානයකටපත් වෙන්න හෝ හිතට දුකක් නොවන අරමුණු කිසිවක් නැති ශුන්‍යතාවයකටපත් වෙන්න හෝ ওই වගේ තැනකට ගිහලා මේක දැන් ආර්ය ධ්‍යානයක් කියලා හෝ නැත්නම් මොන විදිහකට හෝ අපි රැවටෙනවා. නමුත් ඔකෙදී අපි තේරුම් ගන්න ඕන එක සිද්ධියක් තියෙනවා. මම ඒකෙදී මතක් කරන්නේ මෙහෙ ඉන්නවා දැන් නෝත් ලංකාවේ කළවල වල ඉන්නවා මේ නීමින්න කියලා ජාතිය. නීමින්න කියන්නේ හරි රසන අහිංසක සතෙක්. මුව පවුලට ආයේ සතෙක් ලොකුම සතත් පොඩි නුව පැටියෙක්ගේ ප්‍රමාණය තමයි ලොකුම සතා. අං එන්නේ නැහැ. මුව වගේ තිත්තික් කියලා. හරි අහිංසක. හරියට බය වෙන සතෙක් මට. ඉතින් මේ නීමින්න පිටිපස්සේ මිනිස්සෙක් හරි ඔය සුණු කිවුරලක් හරි නරිලක් හරි එළෙව්වහම මේ සතායි බයට දුවනවා. හරි ඉක්මනට වෙහෙතටපත් වෙනවා. මෙයා දුවන ගිහිල්ලා උළු හංග ගන්නවා පඳුරක හරි තනු කිස්සක හරි ගල් විලක් ඇතුළත හරි උළු හංග ගන්නවා. උළු හංග ගත්තම දැන් එයාට අයි කතිය පේන්නේ නැහැ. පේන්නේ නැතුවම එයා හිතන්නේ දැන් අයි කතිය පේන්නේ නැහැ කියලා. ඇඟෝක්කෝම එළියේ දැන් අරිරණ පන්න ගනාව මේ දුවල ගිල පඳුරක් ඔළුව හංග ගත්තාම දැන් එයාට පේන්නේ නැන්නේ නරින්ම එයාට පේන්නේ නැතුනහම මේ වෙන හිතන්න මොකද්ද හරි දැන් ඇඟුණ තමයි කියන්නේ. නමුත් ඇඟෝක්කෝම එළියේ අනේ ඉතින් අර නරි ටික මේ සතාව කඩාගෙන කරනවා. මනුස්සයන මනුස්සය මරා ගන්නවා. සුනකේවෝ මරා ගන්නවා. මේ සත්තු හරියට නැරෙනවා ඒ හින්දා. ඉතින් මම මෙතෙන්දි මතක් කරන්නේ මේ උපත් මා ජරා මරණයෙන් යුක්ත අධමේ මම ඉන්නවා මම ලෙඩ වෙනවා මහලු වෙනවා මරණයටපත් වෙනවා මට මේ වගේ යුතුකම් ටිකක් තියෙනවා මේ වගේ වගකීම් ටිකක් තියෙනවා කියලා තමන්ගේ කායික පීඩාවෙන් යුතුකම් වගකීම් ආදී දේවල් වලුත් මේ මහා පීඩාවක් බාහිර දුවදරු යුතුකම් වටපිටාවල් කියන මේ ලෝකේ ඉන්නවා අපි. මේකේ දැනෙන පීඩාව නිසාම අපි බුද්ධිමත් වෙන්නේ නැහැ. මේ පීඩාවටම මුණ දීලා පීඩාවෙන් මිදෙන ක්‍රමයක් හදිය යුතුයි කියන එක වෙනුවට මේ පීඩාවේ ඉවත්වෙන තව ක්‍රම හොයනවා. කතා කරද්දී හොඳට බලන්න. ඊට පස්සේ මේ දුකින් ඉවත්වෙන අපි මොකද කරන්න ඕනේ කියන එක ඕගලන්ට කෙටි ක්‍රම හම්බ කෙටි ක්‍රම කියලා අපි කියමුකෝ මෙන්න මේ කමතහන නැවත වඩනකොට
ඔගලන්ට මෙන්න මේ වගේ ශුන්‍යතාවයකට පත් වෙන්න පුළුවන්. මේ වගේ ආර්ය ධ්‍යානයකට පත් වෙන්න පුළුවන් කියලා ඔගොල්ලෝ කියන. ඇත්තටම සමහර විටක එහෙම කරනකොට කරනකොට මේ තමන්ව මොහොතකට නැතිලා තමන් ඉන්න වටපිටාව අතහැරලා චිත්ත සමාධියක් ඇති වෙන්න පුළුවන්. ධ්‍යානයක් එන්න පුළුවන්. දැන් මේ නිමින්න ඔළුව ගහගත්තා වගේ දුක තියෙන දැන් ඕගොල්ලන්ට දුක හමුන වෙන තැනකට ගිහිල්ලා මිසක තියෙන. දැන් ඕගොල්ලෝ හිතනවා හරි මෙතන නෝ දුක නැහැ කියලා. නමුත් මේ ඇඟේ ඉදී ඈ මායයට අහු වෙන්න පුළුවන් මායාවේ ශේෂ්ත්‍රයේ කෙලෙස් ටික දුකට හේතු ටික ඔක්කොම මේ පැත්තක තියෙද්දි මොහොතකට පඳුරකට ඔළුව ගහගත්තා වගේ අපි යටින් නෝ දැන් අපිට දුක දැනෙන්නේ නැහැ තමයි. දුක තේරෙන්නේ නැහැ. නමුත් මේ දුක නැති වෙලා නෙමෙයි දුක දැනෙන ටික මේක තොලුව හදින්න කටේරෙන ටිකම තියෙනවා. ඔක කොච්චර දුරට ඉන්න පුළුවන්ද කියනවා නම් අරූපී භ්‍රම ලෝකෙට ගියා කියන තුන නිවෙන්න ඔළුව වහගෙන ඉන්නවා වගේ. ඈ කල්ප 84000ක් ඉන්න පුළුවන්. හැබැයි ඉතින් පස්සේ හරි ඒ සමාධිය අතහැරලා ගියේ දුක ප්‍රකට වෙනවා පහළ වෙනවා. අසංයතනේ කියලා කියන්නේ දුක මිවෙන ඔළුව ගහගත්ත වගේ තමයි. එතන අවශ්‍යුනම ආයෙත් මෙහාට එන්න වෙනවා. ඒ වගේ කල්ප 84000ක් මේ මම කියලා පෙනෙන ජරා මරණ දුක පෙනෙන්නේ නැති මේ දුවා දරුවෝ ගෝ දුකෝ ලැබි මේ දේවල් වලින් එන පීඩාව තමන්ට හමු නොවන තැනකට ගියත් ආපහු එනවා නම් තාවකාලික චිත්ත සමතයක් එක මොහොතකට පෙන්වන දෙයකින් අපිට විමුක්තියක් ලැබෙද්දි කියලා හිතන්නේ. ඒ නිසා කවුරු හරි කෙනෙක් ධ්‍යානයක් පෙන්වුවා. එහෙම නැතිනම් වචන කියලා කිව්වත් පින්වතු ඉස්සෙල්ලා හඳුනා ගන්න එක දෙයක්. අපිට අපේ ජීවිතයේ තියෙන දුක දෙවිල නැහැ කියන තැනකින් තමන්වම නැවත නැවත බලන්න. తాවකාලික චිත්ත සමාධියක් හෝ චිත්ත සමතයක් හෝ නැතිනම් භාවනා මානසිකාරයක් හෝ මෙනෙහි කරන වෙලාවට මේ පරිසරයෙන් එන දුක මැකෙන්න පුළුවන්. දුක මැකුණාට ආපහු ඒ සිද්ධාන්ත ඉවරෙච්ච ගමන් අපිට මේ දුක ඇත්ත වෙනවා නම් එහෙනම් තාම ප්‍රශ්නේ ලැහිලා නැහැ කියන එක ඉස්සෙල්ලා දැනගන්න වෙනවා. ඒ නිසා අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ දේ තමයි මොකද්ද? ජරා මරණ සංඛ්‍යාත ජීවිතයේ තියෙන මම අජරාමර යමක් හොයනවා නෙවෙයි. මේ ජරා මරණ ධර්මයේ ඇති කරපු හේතුව මොකද්ද? ඒ හේතුව නැති කරන මේ ජරා මරණ ධර්මයේ මෙදෙන්ට කටුතු කරන්නේ මොකද්ද කියලා. ඒකට මේ ප්‍රතිපදාව උදව් කරගත්තොත් ජරා මරණයෙන් වෙන්වීම අජරාමරකමයි. වෙනම අජරාමරකමක් ලබනවා ජරා මරණ සංඛ්‍යාත අපි ඊට උඩි තව අජරාමරකමක් ලබනවා එහෙම නෙවි. ජරාමර ධර්මයෙන් වෙන්වීම අජරාමරසි කියලා දකින්නේ. අපි මේ කොම්පියුටර් එක හાર્ඩ් එකේ එක විඩෝස් එකක් මකලා ඒ තුකින් තව කොමෙන්ට් එකක් ගහලා විඩෝස් එකක් ගහනවා වගේ එකක් කරන්න නම් අපි හදන්නේ ඒක එහෙම එකක් නෙමෙයි මේ තියෙන්නේ. ඒ කියන්නේ අපි නිවන් දකින්න හදනවනේ මේ ජරා මරණ එකට උදි තව කොපියක් ගහන්න කියලා හදන්නේ කොහොම හරි අජරා මරණ කම්පෝටික. නමුත් හුද්දට කිමුතුනි අපි බුද්ධිමත් වෙන්නට ඕනේ. මේ ශාසනය හඳුනා ගන්නට ඕනේ. අපි හරියට නිවැරදි ක්‍රමයක් ඉගෙන ගත්තේ හඳුනා ගත්තේ නැති වුනහම අපි හරිය ඉක්මනට කෙනෙකුට රවට්ටන්න පුළුවන්. අපි ශේත්‍රය ඉගෙන ගත්තේ නැති වුනහම අපි ඉක්මනට කෙනෙකුට රවට්ටන්න පුළුවන්. ඕ පොඩි ළමයෙකුට නම් කියන්නේ අරවංක කෝටි ගානක වටිනා දෙයක් අතේ තිබුණ තීන ගුලියක් දිලා අයින් කරන්න පුළුවන් වගේ අපිට ඔගොල් මේ තරම් දුකෙන් පීඩාවෙන් පීඩා විඳලා ඉන්නකොට తాවකාලික දෙයක් වෙනලා ඉවරලා බලන්න මේ වගේ සැපක් තියෙනවද මේක තමයි කිව්වම ඔගොල්ලෝ එකත්තට යන්නේ පුදුමයක් නෙමෙයි. නමුත් අපි හරියට තේරුම් ගත්තොත් මේ වගේ తాවකාලික දෙයකින් తాවකාලික දෙයකින් එක මොහොතකට කෙලෙස් අත්දැකීම නිදුණු එක මොහොතකට සිටේ සැනසිල්ලක් එන ධර්මතාවයක් පිනුණු පමණකින් ඒ තැන හෝ ඒ ධර්මතාවයේ නිවැරදි ගන්න නොවේ.
මේ ගත වෙන ජීවිතේම දුක කියන එක උපන්න තැනින්ම ගලවල දැමීමයි දුකේ නිදීම කියන තැනකට පත් වෙනවා. තව කෙටියෙන් ගත්තොත් තව පැත්තකින් මේ ජීවිතේ දුක්ඛගතයි. මේ ජීවිතේ දුකින් මිදෙන්න බැරි අපි මරණයෙන් පස්සේ දුකෙන් මිදීම ගැන හිතන්න පුළුවන්ද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නේ කෙටියෙන් ගත්තම එක දෙයක්. අද ඔබේ ජීවිතයේ පෙන්නවා දුක්ඛ සත්‍ය කියනකොට ඔබ පින්වතුන් ඕගොල්ලෝ දුක ගැන හිතන්න නෙමෙයි පෙන්නේ, දුක්ඛේ ඥානං කියනකොට ඔගොල්ලන්ට පෙන්නවා මේ පැවැත්මම දුක නේද කියන නුවණක් ඇති කරගන්න. ඒ කියන්නේ තමන්ට තමන් දිහා බලලා අනේ මේ ලෙඩ වෙන, මේ මහලු වෙන, මේ මරණයටපත් වෙන, ප්‍රිය විප්‍රයෝග අප්‍රිය සංපයෝග දුකෙන් නිස්පර්ශ කරන මේ වටපිටාවම දුක නේද කියලා තමන් තමන්ව දකින්න. දුක්ඛේ තමන් තව දුක්ඛේ ඥානං කියලා හිතන්නේ නැපා. දුක්ඛ සත්‍ය කියලා කියන්නේ ඔබලගේ ජීවිතේට. ජහම ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා මොකද්ද දුක්ඛ සමුදය. දුක ඇති කිරීමේ හේතුව මොකද්ද? මේ රූපය ඒතං මම ඒසෝ හමස්මේ මෙනේසෝ අත්තාති. මේ රූපය මම කියලා, මේ රූපය මගේ කියලා, මේ රූපය මගේ ආත්මයයි කියලා ඕගොල්ලෝ බලන ක්‍රමෙන්ද, ඕගොල්ලෝ දකින ක්‍රමෙන්දයි ඕගොල්ලෝ මේ දුකට පත් වෙලා තියෙන්නේ කියලා. දුකට හේතුව තණ්හාවයි කියලා කිව්වේ මේ කය මම කියලා, මගේ කියලා, මගේ ආත්මයයි කියලා නිතරම බලනවා, නිතරම දකිනවා. මම මගේ මගේ ආත්මයයි කියලා නම් ගන්නේ මෙන්න මේ විදිහටයි මේ සියලු දුක්වලට ජරා මරණ ධර්මයන්ට ඔගොල්ලෝ බැඳිලා තියන්නේ කියලා කියනවා. සෙන්නලා බුදුරජාණන් වහන්සේ කියනවා යම් වෙලාවක මේ කය මේ තන්මම නේසෝ හමස්මේ නේසෝ අත්තාති. මේ කය මම නෙමෙයි, මගේ ආත්මයත් නෙමෙයි, මමත් නෙමෙයි, මගේත් නෙමෙයි, මගේ ආත්මයත් නෙමෙයි කියලා බලනවා නම් මේ කය දිහා දකින්නවා නම් මේ කය එහෙම මේ මම ලිඩ වෙන, මහලු වෙන, මරණයට පත් වෙනවා කියන සිද්ධියෙන් මිදෙනවා කියලා පෙන්නනවා. පෙන්නලා ඊට පස්සේ පෙන්නවා එහෙනම් මේ කය තමන්ගේ නෙවෙන, මම නොවන, මගේ නොවන, මගේ ආත්මය නොවනවා කියන දේ දකින්න තැනට පත් කරගන්න ගන්න. එහෙනම් හැම වෙලාවෙම මේ කය දිහා නුවණින් බලන්න, මම හෝ මගේ හෝ මගේ ආත්මය නෙවෙයි කියලා බලන්න. දැන් ඔන්න ඔය උත්තරේ හින්දා විදර්ශනා කියලා කියන සාමාන්‍ය ලෝකෙ මෙච්චර කාලයක් අපි මේ කය දිහා බැලුවේ මම මම කියලා. මේ කය දකිනකොට සිහි කරගත්තේ මගේ අත්පය කියලා. අනිත් රූප දිහා තව මගේ අම්මා තාත්තා දුව පුතා කියලා බැලුවේ. සත්‍ය පුද්ගලය කියලා බැලුවේ. ඊට පස්සේ ඔය දුක, දුක ඇතිවීම නැතිවීම කියන තුන බැලුවාම දුක නැති කිරීම සඳහා නිතරම දැක්ක යුතුයි, දැලිය යුතුයි, මම හෝ මගේ හෝ මගේ ආත්මය නොවන විදිහට මේවා දැක්ක යුතුයි කියලා පෙන්වන්නේ. ඊට පස්සේ විදර්ශනා කියලා කියන්නේ ඒ දැක්මට අනුව මේ කය මම මගේ මගේ ආත්මය නොවන දෙයක් හැටියට හැම වෙලෙම පෙන්වනවා. මේ රූපේ සැබෑ ස්වභාවය පෙන්වනවා. මේ මගේ දුව පුතා අම්මා තාත්තා කියන එක වෙනුවට මේ හැම රූපයකම ඇත්ත මෙන්න මෙහෙම දෙයක් නේද කියලා අපි කියමු. සතිපට්ඨාන කායගත සති ගන්න අරගෙන රූපය කියන එක ගත්තහම රූපය කියන එක හොඳට බෙදලා රූපය කියන එක කොටස් කොටස් කඩලා කාණ්ඩ කාණ්ඩ බෙදලා නුවණින් කොටස් කොටස් කඩලා කාණ්ඩ කාණ්ඩ බෙදලා
හොඳට රූපේ මෙහෙල දක්වනවා තමන් තමන්ටම තමන්ගේ දෙයක් නෙවෙයි මෙහෙම කොටස් දෙකක් තියෙන්නේ ඒකද හේතු ප්‍රත්‍යය කියලා පෙන්නනවා මේ තමන් කියන ශරීරයත් කොටස් කොටස් කඩලා කාණ්ඩ කාණ්ඩ බෙදලා හොඳට විවර කරලා විවෘත කරලා නුවණ ඇසට තමන්ටම තමන්ව පෙන්නනවා මේ රූපය මෙහෙම කොටස් දෙකක් තියෙන එකද හේතු ප්‍රත්‍යය මෙහෙම බලන්න බලන්න මේ කය මම මගේ කියලා ගත්ත හුරුවක් තියෙනම් ඒක දෙවෙනි නූපම් හුරුව නූපම් දැකීම නූපදිනවා මම මගේ කියන්නේ නූපන් දැකීම නූපදින උපන් දැකීම පිරිහෙන විදිහට මෙහෙම බලන්න ඕනේ ඔන්න ඔය විදිහට බලනකොට බැලුවට පෙනෙන්නේ මම 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 කරපු දේවල් මම කියපු දේවල් කියලා හිත ඇතුලෙන් ඒක කතාම සිහි කරනකොට මම නොවන සිද්ධාන්තයක් තියෙන කෙනෙක් බලන්න පාටයි මගේ දුව පුතා කියලා හිත ඇතුලෙන් එක එක කතා සිහි කරනකොට මගේ දුව පුතා කියන්නේ මෙතන තමන්ගේ නොවන යථාර්ථයක් තියෙන කෙනෙක් දකින්න බාටයි බෑ ඒ හින්දා මේ ඇත්ත තමන්ගේ නොවන තමන් නොවන සිද්ධාන්තයක් තියෙන්නේ කියන එක බලාගන්න පහසු වෙනස තමන් කියලා තමන්ගේ දේවල් කියලා සිහි කරවන ගතිය අඩු කරගන්න උපකාර කමතහන්ට කිව්ව සමතකමතහන කියලා සමතකමතහනෙන් කරන්න මොකද තමන් කළ කී දේවල් කියලා සිහි වෙන ගතිය අඩු කරන්න තව සත්‍ය පුද්ගලයෙක් කියලා සිහි වෙන නිමිති අඩු කරන්න ඒ අඩු කරන්නේ මොකටද තමන් නොවන පුද්ගල නොවන දේකුයි තියෙන්නේ තමන් සත්ව නොවන පුද්ගල නොවන අනාත්ම දේකුයි තියෙන්නේ කියලා දකින ඇත්ත දකින ඉඩ සමත්ව දෙන්න සමාධි උපකාරයි ඇත්ත දකින ඇත්ත දකින්නේ මොකටද ඒ තමම ඒ ස්වමස්මින් නිමෙසු අත්තාති මම මගේ මගේ ආත්මය කියලා ගත්ත කෙලෙසි ගිවා ගන්න කතිය කියන්නේ ඒ ගතිය ගෙවෙන්නේ මොකටද මම මගේ මගේ ආත්මයයි කියන ගතිය නිසා දිරණ ධර්මතාවයේ තමන් ගෙවලා දිරණ ධර්මතාවයේ ලෙඩ වෙන ධර්මතාවයේ තමන් වෙලා නැරෙන ධර්මතාවයේ තමන් වෙලා තමන් ජරා මරණ දුක් විඳින එක කළා කියන්නේ මෙන්න මේක සිද්ධියක් තියෙනවා මෙන්න මේක තමයි තේරුම් ගන්න ඕනේ මේ ලෝකේ හේතුන්ගෙන් හටගත්ත හැම දෙයකම අපිට සංකත තීමානි වික්‍රේ සංකතන සංකත ලක්ෂණ සංකතයන්ගේ සංකත ලක්ෂණ ලක්ෂණ තුනක් තියෙනවා උපාදෝ පඤ්ඤායති වායෝ පඤ්ඤායති පිටස්සඤ්ඤතත්තං පඤ්ඤායති පුද්ගලයක සත්‍යයක නෙමෙයි හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච වස්තුන්ගේ පොදු හැම වස්තුවකටම පොදු ලක්ෂණ තුනක් තියෙනවා ඒ වස්තුන්ගේ ඉපදීම පෙනෙනවා ඒ වස්තුන්ගේ නැතිවීම පෙනෙනවා පවතිනදී විපරිණාමයක් පෙනෙනවා තිතස අඤ්ඤතත්තං පඤ්ඤායති තිති හේතු වෙනස්කම පෙනෙනවා අපි කියමු ගහක් ගන්න ගහක් කොළක් වුණත් හටගත් එක ගහක් වුණත් කවදාහරි දවසක නැති වෙන්න නැසෙන්න පුළුවන් එකක් ගහක් වුණත් අනුක්‍රමයෙන් කුඩා කාලේ තරුණ කාලේ තලත් වෙන වයසක ගහක් වුණත් වයසට යනවා දිරනවා නේද මේ 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 අචේතනික වස්තු ගන්න මේ මේක එකට සවිඥාන කවිඥාන කෝණෙන් නැහැ මේ කවුරු හරි කෙනෙක් හටපු දෙයක් හේතු අපි කියන්නේ ස්ටෝල් එක නොවන හේතු රාශියක් එකතු කරලා පෙර නොතිබීම හැදෙන එකට කියන හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත කියලා. ඒ කියන්නේ ඒ ද්‍රව්‍යතාවය නොවන ඒ සිද්ධාන්තය නොවන ද්‍රව්‍ය රාශියක් එකතු කරලා තමයි හැදෙන්නේ. පෙර නොතිබීම හැදෙනවා කියන එක සකස් වෙනවා කියන එක. අපි අද ඉස්සර බොහොම වක්කෙන් දෙයක් ගත්තොත්
සීනි තේ කුල උණු වතුර කියලා තේක නෝන හේතු රාශියක් නිසා එකට එකතු කළාම හැදුනහම එකට කියනවා අපි මොකද්ද තේක. ඒතකොට තේකට කියනවා අපි පටිච්ච සම්පදාය. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත එක සකස් වෙච්ච එකක්. හැබැයි සකස් වුණා කියන එකෙන් කියනවා තේ පැටවුවා වෙන. ඉස්සල තේකෙන් තව තේකක් ඒ තේකෙන් තව තේකක් ආවෙන. තේක නොවන හේතු රාශියක් එකතු වෙලා තමයි තේක කියන හැදෙන්නේ. එතකොට ඒ වගේ මේ ස්ථූලක නොවන හේතු නොවන දී කෑලි රාශියක් එකතු වෙලා තමයි ස්ථූලක කියනක හැදෙන්නේ. මේ ස්ථූලකට කාලයක් තියෙනවා, ආයු කාලයක්. මේකද අනුක්‍රමයෙන් ටික ටික දිරනවා. මේකද නැසෙන දවසක් තියෙනවා. එතකොට ජාති ජරා කියන ධර්මතාවයන් පොදු. ඒ වගේම ඔබෙත් මගේ මේ රූපය ඒ වගේම මම නොවන සත්ව නොවන හේතු රාශියක් නිසා නිර්මාණය වෙච්ච රූපයක් මේක. අපි කියමු කර්මය කියන හේතුය, ආහාරය කියන හේතුය, චිත්තය කියන හේතුය, කෘතුව කියන හේතුය. කම්ම චිත්ත කෘතු ආහාර කියන ධර්මතා හතරකින් තමයි මේ රූපය ඇතිලා තියෙන්නේ. කන්න බොන ආහාර පාන නැති වුණොත් මේ රූපය පවතින්නේ නැහැ. ආහාර තිබුණට චිත්තය නැත්තම් විඥානයේ සිත කියන එක නොතිබුණොත් මේ කය විඥානය නැත්තම් හිත නැති වුණොත් මේ කය පවතිනවද? එන මේ කයේ පැවැත්මට ආහාරයක් තෝරන හිතක් තෝරන. ආහාරයක් තිබුණත් හිතක් තිබුණත් කර්මයක් නොතිබුණා නම් මේ විදිහට මේ රූපේ හදන්න ඕනේ, මෙච්චර කාලයක් මේ රූපේ පැවැත්විය යුතුයි කියන ශක්ති කර්ම ගතියක් අපි නිකමට කිව්වොත් වරණ කිය මේක පවතින අවුරුදු 50 කෙනා වගේ ඈ මේ මේ ආහාරය හිතයි තියාගෙන මේකයි මෙච්චර කාලයක් තියන්න පුළුවන් වගේ තැනකින් දැකේ. ඒබඳු කර්මජ ගතිය නැත්තම් ඒ කර්මය තිබුණ චිත්තේ තිබුණ ආහාරය තිබුණ නමුත් ඍතු සප්පාය නොතිබුණා නම් අවශ්‍ය විදිහට ඔක්සිජන් හරි මේ මේවා කියන පසුබිමක් මේ ලෝකෙ නොතිබුණා නම් එතකොට දෙත්ති කීතල තිබුණා. දැවෙන යමක් අවිල යන විදිහ ගින්නක් හෝ තිබුණොත් මේ කය පවතින බෑ. නමුත් වටපිටාවේ කෘතුවේ උපකාරයක් නිසා කම්ම චිත්ත කෘතු ආහාර කියන ධර්මතාවයේ සමතාවය නිසා සමවායනේ මේ කය පවතිනවා. මේ කය දිරණ ධර්මතාවය, මේ කය නැසෙන ධර්මතාවය. එතකොට මේ හේතුන්ගෙන් හටගත්ත රූපයේ ස්වභාවය තමයි දිරණ එක. ඒ දිරණ රූපය, ඒ ඇතිවෙච්ච රූපේ ඔබ මම කියනකොට, මගේ කියනකොට ඔබට තේරෙන්නේ මේ මම තමයි ඇති වෙලා තියෙන්නේ වගේ. ඔබට තේරෙන්නේ දැන් මේ රූපമിതി මේ කය කම්මචිත්ත ඉස්කෘතු ආහාර කියන තුන් දෙනා නිසා පවතින රූපമിതിක් කියලා තේරෙන්නේ මේ මම ජීවත් වෙනා වගේ තැනකින් ඔබ පුද්ගල භාවයක්, ඔබේ ඉපදීමක් වෙනවා කියලා සුලත. මේ ඉපදීම ඔබේ ඉපදීමක් කරගන්නවා. ඊට පස්සේ ආහාරය හෝ වෙනස් වෙනකොට, චිත්තය හෝ වෙනස් වෙනකොට, කර්මය හෝ වෙනස් වෙනකොට, ඍතු සප්පාය හෝ වෙනස් වෙනකොට, මේ ප්‍රත්‍ය වෙනස් වෙනකොට, මේ රූපය වෙනස් වෙනවා. එතකොට ඕගොල්ලන්ට අපිට හිතෙන්නේ අනේ මම දැන් මහලු ඉන්නේ කියලා. දිරණ රූපය මමමලු කියලා ගන්නකොට ඕගොල්ලන්ට වෙන්නේ දැන් මම දිරනවා වගේ. රූපය දිරනවා, දිරණ රූපයට මමමලු කියනකොට දැන් අනේ මම දැන් මහලු ඉන්නේ වගේ තැනකින් තමයි තේරෙන්නේ. ඉතින් මේ හේතුන්ගෙන් හටගත්ත මේ රූප මෙතිය හේතු එකක් හෝ නැති වුණොත් තියෙන්නේ නැති වෙනවා. හේතු නැති වෙනකොට නැති වෙන රූපේ මම මගේ කියලා ගත්තහම හේතු නැති වෙනකොට නැති වෙන දවසට අනේ මාව මරන් දෙනවා නේද කියලා හිතනවා. එතකොට තමන් ජරා මරණ දුක විඳින්නේ කියලා තියෙන ජරා මරණ ධර්මයේ බැඳිලා ඉන්නයි. ඔකුල ජරා මරණ ධර්මයේ බැඳුනේ
ජරා මරණ ධර්මයේ මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ගන්න හිතයි. ඉතින් යම් වෙලාවක මේ කය තමන්කින් දැක්මෙන් මිදුණු ඔබ කිසි වෙලාවක මේ කය වෙනස් වීම නිසා දුක් විඳින්නේ නැහැ. මේ කය මොහරි වීමෙන් කය ලෙඩ වීමෙන් ඔබ ලෙඩ වෙන්නේ නැති වෙනවා. කය මහලු වීමෙන් ඔබ මහලු වෙන්නේ නැති. කය මැරීමෙන් ඔබ මැරෙන්නේ නැති තැනකට පත් වෙන්න පුළුවන්. ඒකට කියනවා අජරාමරයි කියලා. ඔබ ජරා මරණයට බැඳිලා තියෙන, ජරා මරණයට පත් වෙලා තියෙන ජරා මරණ ධර්මතාවයක් මම මගේ කියපු හින්දා. ඔබ ජරා මරණ ධර්මයේ මෙදුණු, ජරා මරණ ධර්මයේ මෙදුණු අජරාමර වෙනවා. ටිකවදී තමයි ජරා මරණ ධර්මතාවයේ පය ගහලා පිටලා ඉඳගෙන ධ්‍යාන ලැබෙන්නේ. නිවන පැත්තකින් දෙබේ ධ්‍යානක්වත් ලැබෙන්නේ නැහැ. ජරා මරණ ධර්මයේ ඖදාසික මට්ටමේ ජරා මරණ ධර්මයේ නිදෙනකොට ඒක සියුම් මට්ටමේ ආත්ම ප්‍රතිලාභය ධ්‍යාන මට්ටමකට ගොපත් වෙනවා. ඒ කියන්නේ ඔබ ධ්‍යාන මට්ටමකට පත් වෙන්න නම් මේ කය ඔබ නිදෙන්නට ඕනේ. කය පිටලා ඉඳලා ඒ කියන්නේ ඒකට කියන චේත විමුක්ති කියලා. සිතින් නිදීම සහ නුවණින් මිදීම කියන මිදීම කොටස් දෙකයි. ඔබ මොනතරම් නුවණක් තිබුණත් මොනතරම් සිතුවිල්ලක් ආවත් අද ඔබේ කය දෙතිගන්න මේ සිතේ. ඔබට දැන් මේ කය සිතේ බැඳලා හින්ද මේ කය මම වෙලා තියෙනවා. පින්වතුන් කවදා හරි දවසක මේ කාම භූමියෙන් කාම ලෝකයෙන් මිදෙන්නේ මේ කයෙන් මිදුණ දවසටයි. මොකද දන්නේ නැති වෙති මම ඔය මතක් කරන්නේ තමන්ට නිවන පැත්තකින් ලැබේවා කාමෙන් මිදিলা සැබෑවටම ධ්‍යානයක් ලබන්න තියෙන සැබෑ මග මේ ලෝකේ අයින් කරගන්නවා රැවටීමේ ඇත්තටම මේ කය පිහිටලා ඉඳගෙන මේ කය පරිහරණය කරමින් ධ්‍යාන ලැබෙනවා නෙවි මේ කයෙන් ඉවත් වීම ධ්‍යාන මම හොඳ සූත්‍රයක් කියනවා පස්සේ පුළුවන් ඔතුගලන්ට ඒක කියලා දෙන්න. උගලන්ට තෝරන උනොත් ඒක බලන්න ටික. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ දීඝ නිකායේ තියෙනවා පොට්ටපාද කියලා සූත්‍රය. මෙන්න මේ පොට්ටපාද සූත්‍රය පිළිබඳව පැහැදිලි කරලා තියෙනවා කෙනෙකුගේ ජීවිතයට විමුක්තිය සාක්ෂාත් වෙන හැටි. එතකොට මෙතනදී මතක් කළේ මේ කයෙන් මිදීම නෙමෙයි, කය තියාගෙන ධ්‍යාන ලබනවා නෙමෙයි කවදාවත් ලැබෙන්නේ නැහැ. මොකද කය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් නිර්මිත වෙච්ච කාම භූමියන්ගේ ධර්මයක්. ඒ සතර මහා ධාතුන් නිදීමම ධ්‍යාන මට්ටමට පත් වෙනවා. හරියට මේ කය මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියන ටික පෙන්න චිත්ත සමතයක් වලවඩ ඒක පෙන්න හැම වෙලෙම කටයුතු කරන්න කියන්නේ මේ රූපෙන් ඕගොල්ලෝ හිත නිදෙන දවසක් ගන්නවා නේද? හරියට උපමාවක් කළොත් ගැරන්ඩියෙක් වගේ සතේ තමන්ගේ හවයරි කලින් තමන්ගේ ඇඟ වෙලාමයි තිබුණේ හැවනේ. එතකොට මේ හැවයි මේ මමයි කියලා දෙකක් නෑ, මේ තමන්ම වෙලා ඒ සතා. පහු කාලෙදී ඉස්සෙල්ල තමන්ම වෙච්ච පිටපොත්ත අහකට දැම්මොත් හැවෑරියෝ, ඊට පස්සේ ඒ සතාට හැවත් මම කියලා හිතෙනවද? ඈ නෑ. මොකද හැවෙන් බැහැර තමන්ව දකින නිසානේ ඒ ගැරන්ඩියා වගේ පින්වත්නි අද කබලින්ක ආහාර සහිත මේ කය මේ මම වෙලා අද ඔබට මේ මම වෙලා මට අප්‍රමාදීව මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන දර්ශනේ ගැඹුරුයි. ඒ වගේම මහත් දිට්ඨ ධම්මෝ මහත් ආනිසංස සුඛ විහරණයකට ගෙන යන දෙයක් මේ පොඩි පටිකනක් නෙමෙයි. ඔබ මේ කියපු විදිහට සමථ විදර්ශනා භාවනා කළොත්
නිවැරදි ක්‍රමයකට නොබෝ දවසකින්ම අද ඔබේ කය දෙක මේ ශරීරයේ ඔබෙන් අතහැරෙනවා. අතහැරුණාම හරියට ගැරන්ඩි එක හවෑරිය වගේ මේ කය වෙනම ඔබ දක්ම ඒත් මම කියලා දකින්නේ. ඔබ මේ කය පරිහරණය නොකර මේ කයම ඇතුළු කරනවා මනෝ මේ කයකින් මම කියන ওই සංඥාවෙන්. එදාට තමන්ව දකිනකොට වෙනමම තමන් කියන හැඟීමත් එක්ක කිසි වෙලාවක හැවට තමන් කියන්නේ. අද ගැරන්ඩිය ඉස්සෙල්ලා හැවටත් එක්කයි තමන් කියලා හිතිය වගේ මේ කබලින්කා හරිටත් එක්කයි අද ඔගොල්ලෝ මම කියන්නේ. ඔහොම දැනගෙන ඉඳගෙන ඔයගොල්ලෝ නිවන් දකින්න හදන. නමුත් ඔයගොල්ලෝ දැක්කුත් මේ වගේ රළු රූපයක් මම කරගෙන පවතින සිද්ධාර්ථයේ මරළුයි. මේ වගේ රළු රූපයක් කවල පොල නාවල අන්තල පරිහරණය කරන සිද්ධියම වේදනාගතයි. අප්‍රමාදීව මේක තමන්ගෙන් අයින් කරගන්න තමන්ගෙන් මේ ඇහැකන අයින් කරගන්න වීර්යය කළොත් මහණෙනි යමක් නුඹලගේ නෙවෙයි නම් ඒක අයින් කරන්න. ඒක අයින් කිරීම නිසා අයින් කළොත් බොහෝ කලක් හිතසක පිණිස පවතින. මහණෙනි කුමක් නුඹලගේ නෙවෙයි. මහණෙනි ඇස නුඹලගේ නෙවෙයි. රූපේ නුඹලගේ නෙවෙයි. කන නුඹලගේ නෙවෙයි. ශබ්දේ නුඹලගේ නෙවෙයි. ග්‍රාහකේ නුඹලගේ නෙවෙයි. කිව්වේ මොකද්ද? අහක තියෙන දෙයක් මම මගේ කියලා මේ පොරොගෙන ඉන්නේ. මේ බුද්ධ ශාසනය ගොඩාක් ගැඹුරුයි. ඉතින් මේක තේරුම් ගන්න ඕගොල්ලෝ මේ බුදුරජාණන් වහන්සේ පෙන්වපු දේ ධර්මය බුද්ධිමත්තු තේරුම් අරගෙන කම්මැලි නැතුව මේ පහතුකම කෙටිකම කියලා එකක් නැහැ. බුද්ධිමත්තු තේරුම් අරගෙන යෙදුනොත් මේ ධර්මයේ නොබෝ දවසකින් ඕගොල්ලෝ කුණු විශේෂණයකට පත් වෙනවා. මේ මරණයෙන් පස්සේ නිදෙන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මේ ජීවිතයේ මේ දුක්ඛාගත භවයෙන් මිදෙන්න, මේ දුක්ඛාගත කයෙන් මිදෙන්න, මේ දුක්ඛාගත සිතෙන් මිදෙන්න. ඉතින් මම මතක් කළේ අපි භාවනා කරනකොට හොඳට දැනගන්න ඕනේ අපේ අවබෝධය මෙන්න මේ වගේ තැනකින් දුක්ඛාගත ජීවිතයේ මුදුව ගන්න. මේ වගේ මේ දුක්ඛාගත ජීවිතෙන් ගෙවා ගන්න වීර්ය කරන්නේ කියලා දැකගන්න ඒ දුක්ඛාගත ජීවිතයේ ඇත්ත වෙලා ඒකෙන් මිදෙන සම වෙන ක්‍රම හොයනවා නේද? ජීවිතයේ දුක්ඛාගත නම් දුක්ඛාගත ජීවිතයෙන් මිදෙන්න තව ක්‍රම හෙව්වා කියලා දුකෙන් අයින් වෙන්නේ. දුක ඇති කරපු හේතු වල ඒකන සිටින දුක නැති කියන ටික තේරුම් අරගෙන ඉවරලා ඊට පස්සේ සමත විදර්ශනා භාවනා කරන්න කියන එක මතක් කරනවා. එතකොට මං කියපු ටික තේරුණා. එතකොට මෙන්න මේ වගේ අවබෝධයක් නැති වුණොත් හැම වෙලාවෙම ඕගොල්ලෝ උත්සාහවත් වෙයි කොහොම හරි අපි නිවන් දකින්න ඕන කියන තැනක. කොහොම හරි උත්සාහවත් වෙයි මම සෝවාන් වත්වේ ගන්න ඕන කියන තැනක. කොහොම හරි උත්සාහවත් වෙයි මම කොහොම හරි ධ්‍යානයක් ලබා ගන්න ඕන කියන තැනක. එහෙමනේ අපි කරන්නේ නේ. නමුත් මේ ධර්මයේ තේරෙන කෙනා කොහොම හරි නිවන් දකින්න කොහොම හරි සෝවාන් වෙන්න කොහොම හරි ධ්‍යානයක් ලබන්න උත්සාහවත් වෙන්නේ මොකද කොහොම හරි බෑ කියලා දන්නවා. එයා දන්නවා මේ දුකේන ධර්මතාවයේ මෙතීමම නිවන. මේ දුකෙන් මිදෙන ධ්‍යානයකටපත් වෙන්න පුළුවන්. මේ දුකෙන් මිදෙන සිද්ධාන්තය හඳුනා ගැනීමම දික්ටි සම්පන්න සෝවාන් කියලා එයා හඳුනනවා. තව මේ දුකෙන් දුක්ඛාගත මම දුකෙන් මිදෙනවා නිවනට ගියෝ. දැන් මේ දුක තියෙනවා ඇත්ත. මම ඉන්නවා. කොහොමද නිවනට යගත්තේ? හරියට මෙතන ඉඳලා හැබැයි තව තැනක් තියෙනවා වගේ. නැත්නම් ධ්‍යානයකටපත් වෙයිගත්තු සෝවාන් තැනකටපත් වෙනවා. හරි. එහෙම දැනක. නමුත් හඳුනා ගන්න කර්මය කියන එක එහෙම දුක තියෙද්දි පලා ගිහිල්ලා හැංගිලා ඉන්න නිවන කියලා ධ්‍යානය කියලා කොහෙ කොහෙවත් තියෙනවා නෙවෙයි. තමන් ඉන්න මේ දුකෙන් නිදමකොට හම්බ වෙන තත්ත්වයන් ගැන අයෝය නම් කරලා තියෙනවා. ඒක දුක කියන එක තියෙනකන් නොලැබෙන නූපදින දුක කියනක තියෙනකන් නූපදින දෙයක් දුක්ඛ නිරෝධය.
දුක්ඛ සත්‍ය කියනතා නූපදින් දෙය නිරෝධ සත්‍ය. එහෙම නැත්නම් දුක්ඛ සත්‍ය තියෙනවා අපි කොහොමද නිරෝධ සත්‍යට පැන ගන්න ඕනේ නිවන අරමුණු කර ගන්න ඕනේ වගේ කෙනකින් දකින්නේපා. එකයි මේ තියෙන ප්‍රශ්නේ මුලින් දිනෙකට රැවටෙන්න පුළුවන් රවට්ටන්න පුළුවන් ඔය හින්දා. මොකද දැන් ඔය පෙන්වන්නේ සිය අනිත්‍ය දුකයි අනාත්මයි නිවන නිත්‍ය සපය ආත්මයි. නමුත් ඒක ඇත්තටම අධර්මයට අධර්මයි. විමුක්ති මාර්ගත කවදාවත් ලැබෙන්නේ. නමුත් එන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ ස්කන්ධ ටික අනිත්‍ය දුකයි අනාත්මයි. ඒ ටික නිත්‍ය සපය ආත්මයි කියලා ගත්ත නිසායි දුක ඉපදිලා තියෙන්නේ. නිත්‍ය සපය ආත්මයි කියන කෙලෙසි අයින් කරගන්න අනිත්‍ය දුකයි අනාත්මයි කියලා දැකලා එතකොට දුක නැති වෙනවා. ඒ දුක නැති වීමට මඟ අනිත්‍ය දුකයි අනාත්මයි. මොකද අනිත්‍ය දුකයි අනාත්මයි කියන එක බලලා නිත්‍ය සපය ආත්මයි කියන කෙලෙසි අයින් කරන්න තියෙනවා. නිවන කියන එකට ආත්මයක් පනවන්න බෑ. නිවන කියන එක නිත්‍යකින් අනිත්‍යකින් දුකකින් සැපකින් ආත්මකින් අනාත්මයි කියන දෙකෙන් එකකින් පනවන්න පුළුවන් සිද්ධියක් නෙවෙයි. හැම වෙලාවෙම බුදුරජාන් වහන්සේ දුක්වත් දුක ඇති කරපු හේතු ඇති කියන්නේ නිත්‍ය සැපය ආත්මයි. මේ හේතුව නැති වෙනකොට නැති වෙන සිද්ධියක් අනිත්‍ය නිවන. එතකොට මේ නිත්‍ය සැපය ආත්මයි කියන හේතු වලින් කරන හදපු දෙයක් මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන සිද්ධිය. ඉතින් මෙතනදී මම මතක් කළේ හිත අපි මේකට වඩා ගොඩාක් ගැඹුරු සිද්ධාන්තයක් දර්ශනයක් තියෙනවා. මම ඇත්තටම ඒ වගේ දර්ශන ගැන කතා කරන්න කම්මැලි වෙලා ගොඩාක් දෙනෙකුට ඕනේ తాවකාලික දෙයක්. සැබෑවටම ජීවිතේ විමුක්තියක් හොයන්නේ ඕනේ ගොඩක් දින සමහර තමන්ව සවත්ත ගන්න මත්තමකටපත් වෙනවා. නමුත් කවුරු මොන විදිහට කිව්වත් මගේ ජීවිතේ තාම දුකෙන් මිදලා නෑ නේද කියලා අවංකවම තමන් තමන්ට මැනගෙන ගොඩක් දින කටයුතු කරන්නේ. මේ තමන්ගේ ජීවිතේ එහෙමමයි දුක. නමුත් ඔබ මේ තත්ත්වයටපත් වුණොත් මේ වගේ තැනකටපත් වෙනවා කිව්වහම තමන්ට තමන්ව පිළිගනි. ආමන් මේ වගේ තැනකට ආපු කෙනෙක් මෙහෙම කෙනෙක් කියලා තමන් මේක ප්‍රකාශ කරන බොහෝ දෙනෙක් රවට්ටන ක්‍රම වේද ටිකක් ගන්නවා. ඉතින් එහෙනම් මේ කතා කරන දර්ශන තියෙනවා ගොඩාක් ගොඩාක් ගැඹුරු. ඉතින් ඒක සාමාන්‍ය මට්ටමක කිව්වට තේරෙන්නේ. ඉතින් දැන් ගොඩාක් මන්ද උත්සාහය වෙලා මාත් ඒක කියන්නේ. අදද මම සාමාන්‍ය ඔයගොල්ලන්ට පෙළෙන මට්ටමේ ටිකක් මේ කතා කරේ. මේකට වඩා ගොඩාක් ගැඹුරුයි. ඉතින් ඒත් මම ඒ දර්ශනයේ තියෙන ටිකක් කියලා දෙන්න හදනවා. පුළුවන් නම් තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. නමුත් බුද්ධ ශාසනය කියලා කියන්නේ ඇත්තටම පිළිමුතුනේ ගොඩක් ගැඹුරු. සමහර විටක චතුරාර්ය සත්‍ය දකින්න හේතු සම්පත්තියන නැත්නම් නිවන් දකින්න හේතු සම්පත්තියන එක්කෙනෙක් හොයාගෙන භාග්‍යවතුන් වහන්සේ යුදුන් සියගණන් වඩිනවා. මොකද තථාගතයන් වහන්සේ මිනිස්යන්ගේ මූණ බලලද සලකන්නේ? තව කෙනෙකුට බන්න කියන තව කෙනෙකුට බන්න කියන්නේ නැද්ද? නමුත් තථාගතයන් වහන්සේ සංසීල් සත්‍යයන් කෙරෙහි සමසිතති කරුණාවෙන් යුක්තයි. නමුත් මේ ධර්මයේ ග්‍රහණය කරගන්න හේතු සම්පත් තියෙන කෙනාට කල්යතු අනුසාධක වෙනවා. එතකොට ඇසි ඇහෙන පමණක මුදවත යම කියනකොට ඕගොල්ලෝ හිතනවා දැන් වර්තමානයේ නොයෙක් වේතනා දෙනවා. මොකද්ද? සෝතාපන්න. සෝතාපන්න කියලා කියන්නේ මොකද? සෝත කියන්නේ කන, ආපන්න කියන්නේ පැමිණෙන, කාන්ත පැමුණාම සෝවාන්. මොකද්ද? මේ වචනේ අහුනහම ගමන් සෝවාන්. මේ ඉව නිවැරදි නෑ, මේ වැරදි. දුක් නමුත් ඕගොල්ලෝ හිතන්නේ නෑ. ඕගොල්ලෝ ඉගෙන ගන්නෙත් නෑ. මේ පිළිගන වචනේ ඇත්තට මෙහෙමද කියලා හිතන්නේ නෑ. සෝතාපන්න. සෝත කියන්නේ කන, ආපන්න කියන්නේ පැමුණාම සෝතාපන්න කියන්නේ කනට පැමිණෙන.
අහන ශබ්දයේ කනට පැමුණු පමණකින් සෝවාන් කියලා කියනවා. අද එහෙනම් ඒ වගේ තැන් වලට එන්න ඔබ බණ අහන්න විතරයි තියෙන සෝවාන් වෙනවා කියවම හැමෝම දුනෝ දාස් කරන. නමුත් සහිතකද කියලා බලන්න. එහෙනම් බුදුරජාණන් වහන්සේ ওই ටික කලමනේ කරන එක්කෙනෙක් හොයාගෙන හිටම දාස් ගන්නට යන්න ඕනේද? ඈ ඒ බුදුභාග්‍යතුන් වහන්සේගේ වචනේ කනට පැන්නේ පමණකින්ම සෝවාන් නම් ලෝකේ මහාතරුන් ඉඳන් මහාතරුවට තථාගතයන් වහන්සේ දේශනා කරගෙන යන්නේ කනේ තියෙන්නේ. ඒක ඔක්කොම ගුණ. සමහර විට ධර්ම දේශනා කරද්දී දේශනා කරන්නේ නැතුව නතර වෙලා ඉන්නවා කියන ඒ ධර්මය අවබෝධ කරගන්න එන පුද්ගලයා තාම මගිනවා කියලා දැකලා. ඉතින් සෝතාපන්න ඇහෙනු පමණකින්ම සෝතාපන්න නම් ඉතින් එන ඔක්කොට බණ කියන එක නේද තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මාන බුද්ධත්වයට පත් වෙනකොට ඒ මට හිතුන මම අවබෝධ කරගත්ත ධර්මයේ දීති නෑ මේක ලෝකෙට කියන්න කිව්ව විහෙසක් විතරයි කියලා උත්සාහ වුණාම ධර්මයේ ආරාධනාවෙන් මේ දේශනා කරන්න පටන් ගත්තා කියලා. ඒතකොට ලෝකෙ බැලුවොත් මේ කියන දේ ගොඩක් දෙනෙකුට තේරෙන්නේ නෑ. ඇත්තටම ටික තේරණයක් ඉන්නවට දැක්කම ඉන්න අය වෙන පටන් ගත්තා. එතකොට ඒකෙන් තේරෙනවා මොකද්ද? ඒ වගේ දැන් ඔගොල්ලෝ හොඳට තේරුම් ගන්න පුළුවන් නුවණක් තියෙනවා නිකන් බොරුවට සද්දාගෙන ඉත එහෙමයි කියලා ඔගොල්ලෝ දුවන් නැතුව වෙනවද නැද්ද කියලා හිතන්න ඕනි දේවල් නේ. එතකොට ඇහුණු පමණකින් සෝවාන් වෙනවා නම් එදා එන තථාගතයන් වහන්සේ මන් දුස්සයි වෙන දෙයක්වත් නැහැ. ඈ මොකද ඔක්කොටම එන්නේ කිවිතරයි තියෙන්නේ. ඊගාවට ඔබ කිව්වහම කට්ටිය කියන්නේ එහෙමයි කියන්නේ මදුරුව කොඹුරු සෝවාන් කියලා. ඒ එක කූම් කූම් ගාගෙන කනට එනවනේ. ඉතින් අහුණු පමණකින් සෝතාපන්නයි නම් මදුරෝ කොන්දෝ සෝවාන්. නමුත් බලන්න අදත්තකම කොච්චරද කියන එක වචනයක් බෙදා දැක්විය යුතු තැන් තියෙනවා. පාලි භාෂාව ගත්තාම සෝත කියන වචනය ගත්තාම කනට සෝත කියනවා. කනට විතරක් නෙමෙයි සෝත කියන වචනේ ධර්මයටත් කියනවා ධම්මසෝත කියලා. ඊට පස්සේ සෝත කියන වචනේ කෙලෙස් වලට කියන ක්ලේශ සෝත කියන සෝත තැඳ පහර කියලා. එතකොට සෝත කියන වචනය ගත්තාම මේ පෙරපසු වචන දිහා බලලා තමයි අපි එක යොදා ගන්න ඕනේ. භාෂාවක් ගත්තාම එක සමාන වචන තියෙනවා. දැන් ඉංග්‍රීසියෙන් ගත්තාම අපි කියමු සං කියන වචනයක් මත තේරෙන ඉරටක් කියනවා පුතාටක් කියනවා ස්ක්‍රීන් වෙනස්ම શબ્දයක්. නමුත් දැන් මේ කියන්නේ ඉරගෙනද දැන් කියන්නේ පුතාගෙනද කියන එක අපිට තේරුම් ගන්න වෙන්නේ පෙරපසු වචන ටික දිහා බලලා නේද. ඊට පස්සේ පුතාගෙන කී කියනකොට ඉරගෙන වචනයක් කිව්වොත් ඉරගෙන කී කියනකොට පුතාගෙන කිව්වොත් අහසට පොළොවට අපි ඒ වගේ සෝත ආපන්න කියලා කියනවා. සෝත කියන්නේ ඒ වචනේ දැන් නිර්වචන කිරුවේ කන නෙමෙයි ධර්ම සෝතය දහම් සැඩ පහර ධර්ම සෝතය ධර්මයේ නැමති සැඩ පහර සෝතයට වැටුණු කෙනා ගහගනම යනවා නිවරට නතර වෙන්නේ නියතු සම්බෝධි පහයන සෝත ආපන්න සෝතාපන්න ධර්ම සෝතයට පැමිණි නිසා සෝතාපන්නයි කියලා කියනවා කියන තැනකින් ධර්ම විස්තර කරන්න. ඕකට කන ගත්තොත් හරියනවද? නැහැ. මේ දර්ශනයට ආපු කෙනා සම්මාදිටේ යුක්ත කෙනා දහම් නැමති සැඩ පහරට ආව යාව ගහගෙන යනවා නිවරට. ඈ නියතු සම්බෝධි පරායනේ හින්දා යන්නේ නියතයි නිවරට කියන අදහසින් දහම් සැඩ පහරට හසු වුණා නතර වෙන්නේ නැහැ සතර තුල නිවනටම නියතයි කියන අදහසින් සෝතාපන්නෝ සෝතාපන්නෝ උච්චති සෝතාපන්නයි කියලා කියනවා. ඒකට සෝත කියන එක කන ආපන්න කියන පැන්න සෝතාපන්නයි කියලා පෞද්ගලික අදහසක් දෙනකොට ධර්මයේ දන්නේ ඉගෙන ගන්න එහෙනම් අපිත්‍යමු බණහන්ද කියලා යනවා. ගිය කෙනාටත් වරදිනවා කියන කෙනාටත් කලම වැරදිනවා. ඉතින් ඒ නිසා මොනවට හරි දුවනකොට හොඳට ඒ ගැන අහලා තේරුම් කරගන්න කියන එකත් මතක් කරනවා. ඔය එක වචනයක් ඔතන ඔහුම වැරදිලා නම් ඔය පෙන්නන වචන අතර කොච්චර දේවල් වැරදිලා ඇද්ද? අපි හරිමයි හරිමයි කියලා දුවන්නේ. ඒ නිසා හොඳම දේ විශ්වාස තබා ගන්න තමයි. මම ඕගොල්ලන්ට කිව්වත් ඕගොල්ලෝ බය වෙන්න එපා. දැන් මේ ටික අහගත්ත සෝවාන් වෙලා අපායට යන්නේ දැන් කියලා මම කිව්වා. තමන්ව පිළිච්චන්න. ඇත්තටම මට පක්කායි කියන එක
රූපේ සත්‍ය කියලා පෙනෙනකම මට නැද්ද? මට විචිකිච්ඡාව නැද්ද? මේ සත්‍ය කොහෙන්ද එන්නේ නැද්ද? කොහොම එන්නේ නැද්ද? කොහාටද යන්නේ නැද්ද කියන ගැටියක් මට නැද්ද? බලනකොට ඇත්තටම තියෙනවනේ මගේ. එහෙනම් මේ ආමුදුව ජීවත් මම සෝවාන් වෙලා නැහැ. එහෙනම් මා කියනකොටම එහෙනම් මා සෝවාන් වෙලා ඉති කියලා තව කෙලෙසියක් තියාගන්නවා. තියාගෙන මාන්නේ ඇති කරගන්නේ නැතු විතරම නිහතමානි වෙන්න. තමන්ව තමන් පිහිටක් පිළිසරණ කරගන්න කියන එක මතක් කරන මේ පසුබිම් ටික මතක් කරන්නේ අද ලෝකේ තියෙන පරිසරයේ හරි ශෝචනීයයි. බොහෝම දුකසේ ඔබත් මමත් මේ සැන සම්පත්තිය ලබාගත්තේ බුද්ධෝත්පාද කාලේ මනුස්ස ජීවිතයේ සද්ධාරණේ. ඉතින් තමන්ගේ වැරද්දෙන් හරි අනුන්ගේ වැරද්දෙන් හරි වැරදුනොත් අපිට වරදින්නේ මේ සැන සම්පත්තිය. එහෙනම් වචන වලට රවටෙන්න එපා. වචන වලට හසු වෙන්න එපා. හුද්දට සීකල බලන්න. ඊගාවට හැමදාම ඕගලන්ට වෙන දෙයක් තමයි නිවන් දකින්න කවදාවත් හම්බ වෙන්නේ. නිවන් දකින්න මගක් පුරන්න හම්බ වෙන්නේ හැමදාම මගක් හොයන්න තමයි හම්බ වෙන්නේ. ඇයි? නිශ්චිත ගමක් අපිටද? අපිට මෙන්න මේක නේද නිවන් දකින්න තියෙන්නේ කියලා නිශ්චිත මාර්ගයක්. ඒකට හේතුව මොකක්ද? නිවන පිළිබඳ නිශ්චිත දැක්මක්, නිවැරදි දැක්මක් නැතිකම. ඇයි හැමදාම මම ඉන්නවා, මම ඉන්න මට සැනසෙල්ලකුත් නැහැ කියලා දකිනවා, ඉන්න මට නිවන් දකින්න මේක කරන්න කියමු ඒක කෙරුවට ඉවරයි. ආයෙත් තමන් ඉන්න තැනින් නැහින්ද ආයෙත් නිවන නැහැ කියලා කියනවා. ආයෙත් කෙනෙක්ව නැහැ නේද? ඔබට වඩා හොඳ ත්‍රිටි විජු මාර්ගයක් තියෙනවා මෙන්න මේක. කිසි නිවන ඕන හිඳ ආයෙත් ඒකට යනවා. ඒ කියපු නිවනේ කටයුතු කරනවා. ආයෙත් කියන හිතපු දැන ආයෙත් ටිකකින් පේනවා තමයි නිවිලා නැහැ. ඉතින් ඕකම වෙලා තියෙනවා. දැන් කෙටි ක්‍රමයක් හොයාගන්න මොකද්ද? තවත් ඕගොල්ලෝ අපි කියන කෙටි ක්‍රමයක් මොකද්ද? නිවන කියන්නේ තව මොකක් හරි පත්තන එකක් නෙමෙයි. ජරා මර ධර්මතාවෙන් වෙන්වීමම අජරා මරකම. මේ දුක්ඛාගත භවෙන් මිදීමම නිවන කියන තැනකට ඉලක්ක කරගත්තා නම් ඕගොල්ලෝ ටික ටික හොයනවා මගේ ජීවිතේ දැන් දුක ගෙවෙන විදිහට තියෙනවද නැද්ද? තමන්ම තමන්ට නිම කරගන්න. ඕගොල්ලෝ කරන චිත්ත භාවනාව වෙන්න පුළුවන්, ප්‍රඥා භාවනාව වෙන්න පුළුවන්. එදිනෙදා ජීවත් වෙන ජීවිතේ දරුවා එක්ක දරුවගේ හොඳ නරකට වෙනදට ආපු පීඩාව එන්නේ නැහැ. මට එතන තියෙන සිද්ධිය ගැන ටිකක් නුවණයි. විනදට මහත්යක් නෝන එක මහත්යක් අඬදබර කරන සිද්ධිය ඒ වගේ මම ඇලෙන්නේ ගැටෙන්නේ ඒ සිද්ධිය නෝන නිකන් හිතේ සමාධියකට නෙමෙයි. බයිනෝ කියන තැනක වෙන්නේ මේ සිද්ධිය නේද? දැන් අහන්න කියන්නේ මේක බයිනෝ කියන සිද්ධිය මේක නේද? කියන සිද්ධිය දන්නවා. එතකොට අම්මා තාත්තා මැරලා යන දුක විනදට වඩා වරුතු වෙනයි. කෙනෙක් මරණයට පත් වෙනවා කියන තැනක තියෙන සිද්ධාන්තය මේක නේද කියලා ඕගොල්ලෝ දුක වෙන ශේත්‍රයම පිරිසිඳ දැකලා ඒක ඇත්ත නොවන කමකට නම් එන්නේ ඔන්න ඕගලන්ට විශ්වාසය තබන්න පුළුවන්. හොඳට මතක තබා ගන්න ජීන්න තියෙන තැන නිවෙන්න ඕනේ. ඕගලන්ට දුක වෙන සිද්ධාන්තයෙන්ම විදීම දුකෙන් විදීම වෙනදට මේ කය මමම වෙලා මට බොහෝ දේ අවශ්‍යයි. මට බොහෝ රුචි අරුචිකන්ති මේ කය ගැන තමම වෙච්ච සිද්ධිය ටික ටික හොඳට තේරෙනවා. අනේ මේක රූපෙනේ, මේක සතර මහා ධාතුනේ, මේක කැඩෙන්න විඳින්න පුළුවන් දෙයනේ. මේ මම මට මෙහෙමම ඕනේ, මගේ අය මෙහෙමම ඉන්න ඕනේ, මගේ දේවල් අල්ලන්නවත් බෑ කියන තැනකින් තිබුණු ගතියක් හින්දා ඇලුනනම් ගැටුනම් බැඳනම් ප්‍රශ්න ගැටලු ඇති කරගත්තා. දැන් මේක ගෙවිලා මොකක් වෙයිද? සතිපට්ඨානෙ වඩලා මේ කය පිළිබඳ ටික ටික දකින්න මේ කය මම මුලින්ම ක්‍රම ගෙවිලා ගිහිල්ලා ගෙවෙනවා. ඒ ගතිය, ඒ මමම වෙලා ඇත්ත වෙලා ගහ බැනගත්තු ලෝක ගතිය මිදෙන්න තමයි මේ බැලුවේ. ඒ බලන්න ඒ දකින්න උපකාර කරන තේ සම්පති වැඩි කියන තැනකින් තියාගත්තා නම් අපි ගොඩක් ඉතරලා ගොඩක් අපි මේක ගොඩාක් කල මම 2011 මේක ඉදා ඉඳන් බොහෝ දර්ශනාත්මක පැත්තක් කියන අපි ගොඩක් දෙනෙක් කරන්නේ. අනේ ආමුදුරංග බණ ගොඩාක් ගැඹුරුයි, අපි සරල දෙයක් හොයමු. ගොඩක් දෙනෙක් සමහර විට සරල දේවල් හොය 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 ආදියා
යනවා. නමුත් සරල දෙයින් මිදෙන්නේ නැහැ. සරලයි කියලා බලපින්ද ඒකෙන් ප්‍රතිපදයක් ලැබුණෙත් නැහැ. ඒකෙන් මිදුනේ ගැඹුරු පැත්තට. නමුත් එදා හරි පටන් ගත්තම ගැඹුරු වුණත් අපිට නොතේරුණා තේරෙන මට්ටම ටික ටික හරි පටන් ගමු කියලා මෙලාට අපි දෙපාරක් ඉතර වෙලා නැහැ. නම සරල දේ හොරා ගිහිල්ලා අපිට සරල දේත් නැහැ ගැඹුරු දේත් අපිට ලැබෙන්නේ. ඉතින් ඒ නිසා එහෙමද? ස්වාමී පොඩි ලංකල තියෙනකොට ඉගෙන ගන්න තමයි. එතකොට ඒ වගේ අපි සරලදී නෙමෙයි ඇත්තටම හොයන්නේ. යම ගැඹුරුයි කියලා දැනගත්තහම අපි ඒ ගැඹුරු දෙය ලැබීම ගැඹුරු දෙය ගවේෂණයට ආරම්භ කරගත යුතු නිසා ගැඹුරුයි කියලා ඉවත් වීම නෙමෙයි කරන්නේ. අද දවසේදී හරි අපි ගැඹුරු මට්ටමට යන අපේ නුවණ අපි අවදි නොකළොත් නූතන බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන ශාස්ත්‍රය ගැන අනේ ධර්මය අපිට තේරෙන්නේ නැහැ කියලා අපි තැහැල්ලු නිකන් සතුටට යයි අනිවාර්යයෙන්. මොකද අපි ගුරු කළේ ඒක නිසා. නමුත් අද අපිට අනේ අපිට තේරෙන්නේ ගැඹුරු ගැඹුරු දේ තේරෙනකොට ගන්න කොහොමද කියලා උත්සාහවත් වෙනවා. ඔබට අද කියන දේ තේරෙන මට්ටමක තිබුණා නම් ගැඹුරක් නොතිබුණා නම් සීල සමාධි දෙක කොන්නේ සීල සමාධි වන්නේ ලෝකෙට කතා කරන දේ සරල මට්ටමක තේරෙන මට්ටමක තියෙනවා නම් මේ ශාසනයේ ප්‍රතිපදාවක් කොන්නේ අහපු ගමන් ඉවරයි. දැනගත්තම ඉවරයි. නමුත් අහපු දේ තේරෙන්නේ ඒක ගැඹුරයි ග්‍රහණය කරගන්නට ඊටවත් තමයි ප්‍රතිපදාවේ ඒක දැනගන්න තේරගන්න ග්‍රහණය කරගන්න පුළුවන්කට යන්න සිද්ධියක විවිධතා සම්පූර්ණයෙන් දොස් කරගන්න මේ වගේ උපාය කළ තමයි ඔබට මේක තේරෙන්න පටන් ගන්න. අපි මොනයි මෝඩ මානසික සීම අපහසුකම්කට තේරෙනවා නේද දර්ශනය මොනයි. එතකොට මෝඩ දර්ශනය කියන්නේ මොකක්ද කියලා එහෙනම් දැන් අදාපි කතා කරනකොට ඒදී භාවනාව ඔක්කොම දෙකක් තියෙනවා. චිත්ත භාවනාව, සබාවනාව, නැත්නම් සමථී දර්ශනාව. හිතේ හිතේ කතා කරන කතිය නතර කළ සිතේ තැන් කරන තැන්පත් කරන ක්‍රම කියනවා සමථ භාවනා, චිත්ත භාවනා කියලා. ඒ තැන්පත් කරගත්ත මනසකින් එකඟ කරගත්ත සිතකින් යුක්තව ඇත්ත ඇති හැටිය දකින්න මට්ටමට ඇත්ත ඇති හැටිය බලන්න හිත මෙහෙවන එකට කියනවා පඤ්ඤා භාවනා විදර්ශනා කියලා. මේ දෙකම කරන්න මොකටද? දුක ඇතිකලේ නන්දි රාගය නැත්තම් තණ්හාව කියන කෙලෙසිය නිසයි. ඒ කෙලෙසයකින් ඔබව නිර්මාණය කළා, මාව නිර්මාණය කළා, ඔබෙත් මගේ ලෝකය හදලා මේ මාව කළා, මේ මගේ අම්මා තාත්තා කළා, මම ලෙඩ වෙලා මහලු වෙලා මැරලා ඉන දුකත් අම්මා තාත්තල සහෝදර නැතිවෙන පිය විප්‍රයෝග දුක්කේ අපේ සම්පයෝග දුක්කේ කියන මේ දුක් ටික ලබා දුන්නා. මේ දුකට හේතු ටික මේ කය උරුම කළා, මම මගේ කියලා උරුම කළා දුන්නු. මේ කය මගේ දුව පුතා කියලා උරුම කළා දුන්නු කෙලේ කෙනෙක් කළේ කියන එක පෙන්නලා මේ කය මම මගේ කියලා උරුම කරපු කෙලෙස්. මේ රූප ටික මගේ දුව පුතා කියලා උරුම කළා දුන්නු කෙලෙස් ටික අතහැරනකොට මේ දුක නැති වෙනවා. අමුතුවෙන් වෙහෙසක් ගන්න ඕනේ වයින් කරන්න. සමාධිත්‍ය ඒකට ඔබටත් මටත් කරන්න තියෙන දුකවත් දුක ඇති වෙන කෙලෙසේටවත් නෙමෙයි අමුතුවෙන් වැඩ. එම වෙලාවේ සමාධිත්‍ය ඇත්ත බලනවා. තමන් කියපු රූපයක් දුව දරුව ඥාති හිතයිසින් කියලා හම්බ වෙන තැනක තියෙන රූපයක් ඇත්ත ඇති හැටි තේරෙනවා. එම මේව කායං යථා චිතං යථා පනිහිතං ධාතු සම්පජේක.
මේ කය යම්සේ පවතිද යම්සේ පිහිටා පවතිද එසේ ඇත්ත ඇති ඇති පෙන්වන හැමදේ. එහෙම පෙන්වුවට ඒ ඇත්ත අපිට පේන්නේ ආවරණීය ධර්ම වැඩි. ඒ කියන්නේ මේ රූපය ඇත්ත බලන්න හැදුවට පේන්නේ ඇතුළතින් ඇවිල්ලා හිටගන්න තව එක්කෙනෙක් නෑ පුද්ගලෙ කෙනෙක් කියන හැඟීමම ආවරණය වෙනවා. මෙතන තියෙන කලාප ස්වභාවය කුමප ස්වභාවය ධාතු ස්වභාවය බලන් හදන බලන්න හැදුවට බලනකොටම තමන් තුළින්ම නැගිටින තමන්වම හාරස් කරගෙන හිටගන්න එක්ක අහවල් කෙනා නැත්තම් පුද්ගලයා මනුෂ්‍යය කියන ගතිකි. එතකොට මේ ඒ උපදින ගති ටිකට කියන ආවරණීය ධර්ම කියලා. මේකින් ආවරණීය වෙනින්ද බැලුවට පේන්නේ. ඒ වගේ මේ බලන දේ මේක ධාතුයි කියලා බලනකොට බලන දේ පේන්නේ නැති වෙන්න. මේක කුමක කොටස් එකක් තියෙන කියලා බැලුවොත් බැලුවට පේන්නේ නැති වෙන්න. මේක අනාත්මය ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තේ කියලා බලන බැලුවට පේන්නේ නැති වෙන්න හේතුව තමයි කාමච්ඡන්දි. මේ වස්තුවකට තියෙන කැමැත්ත බලනකොටම ඊට තමන් යම් යම් ආකාරයට කැමැත්තකින් අසුර කරලා සිද්ධාන්තයෙන් ඇවිල්ලා තමන්ගේ මනස පැත්තෙන් ඇවිල්ලා හිට ගන්න. එතකොට පේන්නේ ඊට පස්සේ මෙහෙම වළන් හදනකොටම අරමුණු වල පුද්ගල සත්ව භාවයකින් ඇතිවෙන අකමැත්ත ප්‍රතිගය කියන නැත්තම් ව්‍යාපාද ගතිය කියන එකත් ආවරණය දක්වනවා. ඊට පස්සේ එහෙම නැතිනම් සිතක කයක නිද ගතිය තියෙන ගතිය නිදිපර ගතිය හැකුළුණු ගතිය ඒකත් ආවරණය කරන ඊගාවට අර හිතේ කතා කරන මේක බලන්න ඉස්සෙල්ල දරුවා ගැනත් හිතලා ගෙදර ගැනත් හිතලා වැඩකුලත් හිතලා යාළුවත් හිතලා කරපු දේත් හිතලා කාපු දේත් හිතලා කියන ගති එකින් එකකින් හිතනවා මේ වගේ දෙයක් බලන්න බෑ. ඊගාවට තව එකක් මෙතන තියෙන අනාත්මය බලාගන්න තමන්ට සිත නිශ්චිත භාවයකම පවත්තන්න බැරි එක විචිකිච්ඡාව. ඒ කියන්නේ මේ සත්‍යයක්මයි. මේ සත්‍ය කොහේ හරි ඉඳලා එන්නේ ඇති. කොහට හරි යයි කියලා නොවිසිඳුණු සිතේ ගතියත් හේතුවක් මෙතන තියෙන අනාත්ම ස්වභාවය ඔබට බලා ගන්න නොහැකි වෙන්න. එතකොට මෙන්න මේ චිත්ත සමතේ ඔය නීවරණ ධර්ම తాවකාලිකව යට ගන්න. නැති කරනවනේ යට ගන්න. යට කරලා මේ පවතින ස්වභාවය දකින්න ඉඩ සකස් කරලා දෙනවා. අන්නේ ඉඩ දකින්න දවසකදී ඔබට යම් මොහොතක් තියෙයි ඇත්තටම නිපමණ හේතු ප්‍රත්‍යයෙන් හටගත් අනාත්ම සිද්ධියකට කෙලෙසේක පුද්ගල භාවයකින් බලල පුද්ගල භාවයක උපදෝගන දුක් විඳිනව නේද කියන ටිකක් තියෙනවා. දුකට හේතු තමන් තුළින් දකින සිද්ධියක් අපේ. එදාට අපි බාහිර දුක නැති කරන සිද්ධාන්තයක් අරබයක් පුදු කරන්නේ. ඒ කියන්නේ මේ පුද්ගලයකින් මේ පුද්ගලයාගේ ඒ පුද්ගල නිසාන දුකින් ඉවත් වෙන කටයුතු කරන්නේ පුද්ගල භාවයේ උපදවාගෙන දුක් වෙන සිද්ධිය ගැන කරගෙන කරන්න. අන්න ඒ වගේ එදාට පංච උපාදාන ස්කන්ධ ලෝකේ මේ මම කියලා අනිත් පුද්ගල දේවල් කියලා අදහස් කරන ලෝකේ මාතකත් හේතු එකට කියලා සැකෙනවා. අන්න ඒ හේතු විදිහට දැකීම යුක්ත. ඉතින් ඒ දුක දුකට හේතු හේතු නැත්නම් දුක නැති වෙනවා කියලා දහම් පාරේෂණයක් තමයි. ඒකට ප්‍රවේශ වැඩිවීම තමයි මොකද මේ චිත්ත භාවනා පඤ්ඤා භාවනා කියන එක. එතකොට ඒ ටිකෙන් හැදෙන්නේ සමති දර්ශනා කරන ඔබත්ම නිවන් දකින ධ්‍යානයකට පත් වෙනවා. උපාදාන දෙක ඒ වටිනාකම් දෙන්නාම බදාගෙන ඉන්න ගැතියීම යට හැබැයි නමුත් මේ
මගේ දුවව පුතා හතරක් දෙවි මුත මෙලි කියලා බදාගෙන ඉන්න කම කවදාවත් උගලගේ නැතරෙන්නේ තමයි දුරුන්නේ. උපාදාන සහිත නිසා උපාදාන සම්බන්ධයෙන් දුක් වෙනවා. උපාදාන සහිත නිසා හිතට කියලා වෙන දෙයක් වෙනවා. ඒ හිඳම ජනමොත් කිව්වට ඉතින් ඕගොල්ලෝ දන්නවා උපාදානයේ කියන එක වතාවුන ඉන්න කම අපහැර ගන්නව නැති මේ වටිනාකම දැනෙන්නේ නොදැනුම අපි මේ උත්තරසිය තියෙන දැන් කොහොමද අපි දන්නේ එයි ඒක වටිනාකම දැනෙනවා වටිනාකම දැනෙනකම් මේක උපාදාන කරගෙන අතුරු කරගෙන ඉන්නවා කියන එක තමයි තියෙන්නේ සමතන් වහන්සේ එක දෙකට වටිනාකම තමයි දෙන්නේ නැහැ. හිතන එක නොවේ ජීවිතේම. ඒ නිසා ඒක නොගෙන ගියා කියලා පහසුවක් වත්. හරි ඒක ගත්ත කියන පහසුවක් වත් නැහැ ඒ ජීවිතේ. ඒක තමයි ඒක තවගෙන ගත්ත කියලා දුක හිතෙන්නේ. ගත්ත කෙනාගේ උදුල ගන්නත් නැහැ මේ වගේ. ඒ වගේම ප්‍රතිඥා කරනවා මේ කෝල් කරලා තියෙන කමකට. එහෙම නැති වුණේ මෙතන නැති එක මේ සමු නැති නිසා මේ කය තමයි කියන්නේ පිමු නැති නිසා එතකොට මේ දුකුලිය මෙදී වෙනවා ඒ සඳහා යටි භාවනා කරන්නේ එන්නතු මේ භාවනා කරගෙන කරගෙන යනවා විස්තර කරගෙන යාතුවා විස්තර කරගෙන යාන්තය යනකොට නිවනදී අන්න නිවනදී ඒවා මනෝමය සංකල්ප සිද්ධාන්තයක් එහෙම නිවනක් ලැබුණා ධ්‍යානයක් ලැබුණා මානසිකයක් ලැබුණා වැඩක් නැහැ මොකද ආයෙත් මේ කාය ඇත්තලා නම නිවන කියන සැදෑ ආර්ථය වචනයක් නේ ආර්ථය නිවන ආර්ථය මානසිකවල කියන ජීවිතයේ විච ආර්ථය ධ්‍යානය කියන ආර්ථය සිද්ධාන්තයක් නෙමෙයි මනෝමය දෙයක් නෙමෙයි ජීවිතයේ තුනේ ගොඩනැගිච්ච දිට්ඨිමානක ආර්ථය ධ්‍යානලාභී කෙනෙක් කියන්නේ ඔබ ඇනිදන්නේ බැඳිලනේ සාමාන්‍ය ලෝකයා වගේ නිදිල ඉවත් වෙනවා. දිටි සම්පන්න. ඔබ මේ දුක ආත්ම කරගෙන ඉන්න දිටිය වැරදිව දැක්කලා. දුකෙන් නිදෙන යහදර්ශයක් තියෙනවා. මේ දුක. මේ දුක ඇතුලේ මේ හේතු නැති දුක ඇතුලේ මොන විදියටද සමු? මේ දුක නැති වෙන්නේ මේ කයි වලින් නැද්ද කරනවා මේ නෝ මේ ආපෝ නිවැරදිව ඔබ කයි වාසියට බැඳලා ඉවරදද? අපි දුක්ඛය යන දුක සම්පූර්ණ නිරෝධේ මාර්ගය යන නිසා ඔබ මේ කය දෙන්නේ කය වාසියට බැඳලා ආත්මෝ නිච්චන් ප්‍රතිපදාවක්. ඔබ දිට්ඨි සම්පන්නයි කියලා කියන්නේ මේ කය වාසියට බැඳුණා සම්මා දිට්ඨිය සමාක්ෂරවක්. ඒ නිසා අපි ආපෝ ප්‍රපහලා කරමු. හොරුවේ. හැබැයි මේ භවනාව මේ ප්‍රයත්න පන්සලේ විතර ඔබේ මේ පොදු වෙනකොට මේ පොදු වෙන තමයි විතර දෙවි චාන්දිහස කටයුතු වැඩ කටයුතු කරද්දී වැඩේ යද්දි වාහනේ පරිවර්තනයේ හැම වෙලාවකම ටික හුරු කරනවා ඒ හුරු කරන තමයි ඔයගොල්ලෝ මේ ජීවිතේ හැදේ ආවදන හොඳට මතක තබා ගන්න මොකද ජරා මරණ සංඛ්‍යාතමම අජරා අපිවට පස්සේ දහනවා නෙමෙයි ජරා මරණ සංඛ්‍යාත මේ භවින් නිදහස්කේ මජරා මරණ පිටින් මේ තමන් පිළින මේ මම පිළිනවා මම ලෙඩගෙන මහවිත වහන්නට පස්සේ තම ජරා මරණ මෙහෙම පිළින මේ සිද්ධියෙන් ගැලවීම විරුද්ධයි ඒ මම නිවනට යන්නේ හරි විදර්ශනා කරන හැටි මෙතනදී
චිත්ත භාවනාවක් තමයි ටිකක් ඉගෙන ගන්න. චිත්ත භාවනාව නැත්නම් සමථ භාවනාවක් තමයි. සදාවතේ කමඨාන හතරක් තියෙනවා. ඔය කමඨාන හතරේම කමඨාන 39ක්ම එකපැත්තක ආනාපානසති කමඨාන සංයම එකපැත්ත. මොකද එහෙම මතක් කළේ මේ හරිත හැම කමඨාන 39ම අකුසල විතරක අයින් කරන යම් කුසල විතරක ගන්න. ආනාපානසති කමඨානට අකුසල විතරක අදාළ කුසල විතරකයක් ගන්න නැතුව ආරම්භයේ පමණ ආරම්භයේදම විතරක සංසිඳුවමින් කරන භාවනාව. හැබැයි මේ භාවනාව සීම සූක්ෂම හරි සියුම් චූටි ඇසිල්ල මුලාවට පත් වෙන්න පුළුවන්. ඒ හින්දා හොඳ අවදි බවක් තියා ගන්න ඕනේ. ආනාපාන සතිය වඩ වඩ විදර්ශනා කරන්නට විදර්ශනා කර ආනාපානසති වඩන්න ඕනේ. එතකොට තමයි හිත හැඟවෙන්නේ නැතිව හිත විසිරෙන්නේ නැතිව ගෙන යන්නට පුළුවන්. එකම කමඨාන ධිකරටම වැටුත් හිත හැඟවෙනවා. හැඟවෙනවා කියලා කියන්නේ ආනාපානසති වඩන ඕගොල්ලන් දෙන්න ගිහිල්ලන්නේ නමුත් නොතේරෙන නොදන්න තැනකට පත් වෙනවා. ඉතින් අපි සමහරට ගොඩක් දෙනෙක් මේ කර්ම ගන්නට හිතන්නේ හොඳ ධ්‍යානයක් වගේ තැනකට ගිහිල්ලා කියලා. නමුත් මේකට බුදුහමදුර චිත්ත නිලියට හිත හැඟවෙනවා. යදන්ව තමයි දෙන්න ගිහිල්ලත් නැහැ. ඒක නිකුත් ධන්නේ. බොහෝ භාගෙ අවදීනකට මුළු සෑම ලෝකයක් මතක නැහැ. නමුත් ඒ වගේ විලාවකදී කෙලෙස් නැහැ. සම්මෝහ බව තියෙනවා, මුලා බව තියෙනවා ඒකේ. අවිද්‍යාව ශේතියන. ඒ හිඳ සමතකම තරණ විතරක් එක දිශයට කරන්නේ. විදර්ශනාවක්වත් එක දිශයට කරන්නේ. සමත විදර්ශනා දෙක විකරත්ව යාමයි. මෙතනදී මම සමතකම තරණ ගැන විස්තරය දැන් කියලා දෙන්නේ. පස්සේ ඉලක්කවල ආවහ මුදර්ශන කරන්න ඇති කියලා දෙනවා. දැන් ඉස්සෙල්ල සමතකම තමයි දැක්ක වෙන්නට ඕනේ. ඒකෙදි ආනාපානසති කමතාන වඩන්න උත්සාහවත් වෙන්න ඒක බොහෝම ප්‍රතිඵලයි. ඒක අපහසුයි නම් වෙන කමතානකට හොවට කම. බුදු ගුණ හෝ අසුබය හෝ මරණය හෝ මෛත්‍රිය හෝ එතකොට මේ කමඨාන හතර ගත්තාම හතර කමඨාන කියලා කියනවා. මේ හතර ඕනම කෙනෙකුට පොදු කමඨාන හතර. මේ කමඨාන හතර බුදු ගුණ අසුරේ මරණය මෛත්‍රිය කියන මේ කමඨාන හතර ඕනම කෙනෙකුට භාවිත කරන්න පුළුවන්. චරිත වශයෙන් ගත්තාම ඕනම චරිතයකට ගැලපෙන සුදුසු කමඨාන හතර. ආනාපාන සතිය දැරීම මේ කමඨාන හතරෙන් එකක් වන. ආනාපාන සතිය වැඩුව මේ කමඨාන හතරෙන් එකක් වන. වඩන්න ඉස්සර දෙලා අවශ්‍යම අවශ්‍යයි මොකද්ද? පරිමුඛං සතියෙන් උපට්ඨ වේත්වා කියන තැන. තමන්ගේ සිහිය පරිමුඛං කියන ආසය ඉස්සරවල හෝ සුන්දරව කබා ගන්න සබාගන සිහිය පෙරටුව ලෑස්ති වෙන එක අවශ්‍යමයි කියනවා. ඒක පරිමුඛං සතියෙන් උපට්ඨ වේත්වා කියන එක තියෙන ආනාපානසතිය විතරක් කියන නෙමෙයි. අපි කොහොමද ඉස්සෙල්ලා පරිමුඛං සතියෙන් උපට්ඨ ධර්ම භාවනාවට ගෙනෙන්නේ? අවශ්‍යමයි ඒක. පරිමුඛං කියලා කියන්නේ කතං පරිමුඛං නාසිකාග්ගේවා මුඛනිත්තේ. නාසයේ කෙලවරකු දෙක තියෙන තැන දැනුම සාගත බවක හිත තියාගෙන ඉන්න එකට කියනවා පරිමුඛං සතියෙන් උපට්ඨ වේත්වා කියලා. සිහිය ඉන්ටෙන්ෂන් සිහිය පෙරතෝක ඉන්න එකට. එක තේරෙන්නේ නැත්තම් ඔබට පුළුවන් මේක කරන්න. එතන නාසිකාග්‍රේවා මුඛ නිමිත්තේ කියලා කියන්නේ මේ දෙකටම හිත යොමු කළ යුතුයි කියන හින්දා නෙමෙයි. එකේ කනන්ති දේහ ලක්ෂණ මත සමහර කෙනෙකුට නාසය
ප්‍රකටයි සමහර කෙනෙකුට පොළොවේ ප්‍රකටයි තම තමන්ට පැහැදිලි කෙනා ආසියෝ පොළොවේ කියන දෙකෙන් එක සුදුකට යුතුයි ඒකේ නියම මුලික කාරණාව අපි දැන් අපිට පුළුවන්නේ හිත යොමු කරලා මෙතන ස්වමනන්ත වෙලේ ඉන්න ආවතින් හිත යොමු කරන්න පුළුවන් එතන තමන්ව අපු වාහනයට කාර් වාහනේ හිත යොමු කරන්න පුළුවන් අන්නේ ඒ වගේ ඒ වගේ එහෙනම් කොහොමද හිත යොමු කරන්න තමන්ගේ නාසයට හෝ තොල්ලක දැන් නාසය ඇති බව හෝ තොල්ලක ඇති බව දැනෙන ඒ දැනුම් සහිත බවකම ඉන්න එකට කියනවා පතරේ තියෙනවා ඒක තව තමන්ට තේරුම් ගන්න අවශ්‍යින් නම් අත්දැක ගන්න නාසයට හරි හිතේ බලන්න නාසයයි තොල්ලකයි ඉස්සෙල්ලා තමන්ට හොඳට හිතට තේරෙන්නේ පෙනෙන්නේ නාසයට තොල්ලකද කියලා බලන්න නාසය නම් පෙනෙන්නේ තමන්ට ගැලපෙන නාසය තොල්ලක නම් පෙනෙන්නේ තමන්ට ගැලපෙන තොල්ලක ඊට පස්සේ ඕන්න ඒ තොල්ලක ගාව ඇඟිල්ල තියා ගන්න නැත්නම් නාසය ගාව ඇඟිල්ල තියා ගන්න නාසය හැදෙන ගතිය තේරෙනවා ඇඟිල්ලට තොල්ලකේ හැදෙන ගතිය තේරෙනවා දැන් ඇඟිල්ල තොල්ලකේ හැදෙන ගතිය හිත යොමු කරලා හිත එතරම් තියෙද්දි ඇඟිල්ල හපව ගන්න තොල්ලකට ඇඟිල්ල තිබ්බා ඒක කරට වෙනවා හිත දැන් මේ ස්පර්ශ වෙන ගතිය දැනෙනවා ඒ දැනුම් සහිත බවකම හිත යොමු කළොත් තොල්ගෙක අහකට ගන්න මේ ඇඟිල්ල අහකට ගන්න අන්න දැන් තොල්ගෙක හිතට දැනෙන මට්ටමක අපි ඉවර දිනවා ඔබට කියන සත්‍ය නිමිත්ත හිත තියාගෙන ඉන්න කියලා මෙන්න මෙහෙම ඉඳගෙන හුස්ම ඉහළ ගන්න බව පහළ ගන්න බව දැනුම් සහිත ඉන්නවා ඉහළ ඉන්නවා පහළ ඉන්නවා කියලා හිතන්නේ නැහැ අස්වාස් වෙන බව ප්‍රස්වාස් වෙන බව දන්නවා සති නිමිත්තේ ඉඳගෙන අමතක වෙලා යන්න පුළුවන් බාහිර මතක් කරලා ගන්න ඔය විදිහට ආනාපානසති භාවනාව කරන්ද එහෙම නැති වුණොත් අනිත් කෙනෙකුට ඔය විදිහට තොල් දෙකේ හිත තබාගෙන සීව සත්‍ය නිදුක්කත්වා නිරෝගීත්වා සෝපත්තිත්වා කියලා මෙත්තිතව වඩන්න පුළුවන් ඒක කෙටි ක්‍රමයක් ගන්නවා පොළොවේ වටන සීව සත්‍ය නිදුක්කත්වා නිරෝගීත්වා සෝපත්තිත්වා ජලයේ යහසේ වටන සීව සත්‍ය කියලා ඒ වගේ කෙටි ක්‍රමයකින් වෙනකම ගන්නක් හෝ ගන්න සත්‍ය නිමිත්තෙම මේ තව දැන කියනවා විනාඩි 20ක් සත්‍ය නිමිත්තෙම හිත තියාගෙන ආනාපාන සතිය හෝ නැත්තම් මෙනෙහි කරන බුද්ධිගුණ අසුභය මරණය මෛත්‍රී කියන කමඨාන හතරෙන් දන්න පවනකින් එක ධර්ම කරුණක් මෙනෙහි කරන්ද වෙන බාහිර කිසිම දෙයක් සිහි කරන ඇත්ත කරගෙන සිටින් කියින් කියින් වලට ඉඩ දෙන්න ඒ විදිහට ආනාපාන සතිය හෝ වෙන කුසල මානසිකාරයේ ඉන්න අපි මේ කීප දයාගෙන මේ ටයිම් එක